තෙරුවන් සරණයි කවුණාවන්ත ගුණපර සත්පුරෘස පංවතුනේ. ඔය එත්තු අහන විවිධාකාර දහම් ගැටලුවලට පිරතුූ ලබා දෙෙන සජීවී ධර්මසාකච්ඡා වැඩ සටහම් ආලාව හැත්තය හත්වන වැඩසටහනයි අදත් රත්මපුර පතිංචිසු පංහත්ව්‍යාපාරික ජයලාපයම සිංහ මැතිතුදුම් ඇතිනි දූ තරුවන් පූජා කළ මනි පුරාම න්ජ තත්වන රණ සේනාශෙන් සිට පවත්තුන් ලබන්නේ. සමන්තාචකවාලි සු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මංමනිරාජසේ සුනන්තුසගගමොක්දම් දම්ම සවනකාලු අයන් පදන්තා දම්ම සවෙනෙකාලු අයන් බදන්ත දම්ම සවෙනෙකාලු අයන් බදන්ත නමුතසේ භගිවිතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතසේ භගෙවතු අරහතු සම්මා සම්බුදදසේ, නමුටසේ භගෙවිතු අරහතු සම්මා සම්බුත් දස්සේ. කවුුණාවන්තේ ගුණබර සත්පරස පින්වත්නේ. නපුර පදිංචි සුපිංවත්ව්‍යයාාපාරික ජේලාල් මැතිතුූ මැතිිය දූ දරවා නිර්මාණය කළ ගුඩු පළරක් කර අපට පූජා කළ මිනිපුර අමාස්සාන්ති තප්වනනාරන්න සේ නාසනයේ සිටාපත් අප සිිස්සාපයකේ පඥාසර පොඩි හාමුතුරු මාතර දමිත පොඩි හාමුදුරු පිින්වන්ත ස්වාමින් වහන්සේලා අදත් වෙන්දවගේීම සම්බන්ධ වෙනවා. ඔය එතු අදහලා තියන පස්නතර පලවෙනි ප්‍රස්නය. අවසරයි පිංවත් ස්වාමින් වහන්සේ අපගේ පැරණි මතකයන් යළ සිහිගන්වන්නේ මනෝත්වාර චිත්වීති වලින්ද කියලා. පංවත් වර්තමාන අරමුණුත්තික්ක තමයි චක්කු විඤ්ඥාන සෝතගාන ජීව්හා කාය කියනම විඤ්ඥානයෝ ඇතිවෙන්නේ. එ විඤ්ඥාණයන් වර්තමාන අරම්මනත්තික ඇතිවෙන්නේ. එවනාට මනුදවාරය ගත්තා හම මනෝත්වාරයට ඕනේම අතීතාදී අරමුණු ගන්න පුළුවන්. මනුදවාරීෙන් ගත්ත ධම්මාරම්මනයක් මුල්කරගෙන් එල්ලිබගෙන පහල වන චිත්තවීතිී චිත්ත සන්තති අප හඳුන්වන්නේ මනොුත්වාර චිත්ත වීති කියලා. පුළුවන් මනුත්වාර චිත්තවීතිවලට වර්තමාන අරමුණු ගන්න අතීතරමුණු ගන්න. අනාගතරමුණු ගන්න, සියලුම චිත්ත ස්වභාවන් සියලුම චෛතසික ස්වභාවයක්ඒවගේීම කාලයට අහුවෙන් ඇති කාලවිමුක්ති නිර්වාන ප්‍රඥප්ති ධර්මයක් මේ නානාප්‍රකාර විදිහට අතීත වර්තමාන අනාගතාදී ඕනෑම අරමුණක් මේ මනෝතුවරයට හම වෙනවා. එතකොට මනෝතුවරයට හමුවන මේ අරමුණුත්තික මොනොතුවාරික චිත්තවීති පහර වෙනවා. එතනටි පිංුවත්න ඉස්සර දැක්ක නානාප්පකාර අරමුණු විවිධාකාර අරමුණු නැවත අරමුණු කරන්න කැමතිනම්. දිිට්ත සුත මුතවිආදී විදිහට තුංාකාරීෙන් දැක්කපු අහාපු අන්නාකාරයකින් වද්‍යගත්ත අරමුණව මනෝද්වාරයට වර්තමාන අරමුණක් විදිහට හඹවෙන්නේ. වර්තමාන ආරමුණට ආවස චිත්තක්සන දා හතා ඇතියෙන්නේ. වර්තමා රූපාරමුණක් අරගෙන ඇතිවන මනොෝදවාරික චිත්තවීතිවල චිත්තාසන දාහතක් ගත වෙනවා. එන්සා චිත්තවීතියේ අතීත බවංගේකුත් පහළ වෙනවා. අතීතරූපත් අනාගතරූපත් චිත්‍රචෛත්සික නිබ්ාන ප්‍රඥාප්තිි මියාදී. ඕනෑම ආකාරයක අරමුණු ගන්නට මෙ මනොෝත්වාරයට පුළුවන්කම තියෙනවා. එතකොට මනෝදදවාරයට විසේ පෙවෘත්ති වෙන්නේ විභූතාරම්මන අවිභූතාරම්මන කියලා මෙනමී දෙ ආකාරයේ අරමුණු. එතින්දි කාමචවන ඒවාගේ අරපනා චිත්තවීතියාදී විදිහටත් ඒකවුණනු තවදෝටත් විස්තරවස්යෙන් ඔබට අපිතරමේ තිින ගන්න පුළුවන්. ඔබේ පැරණිමතකයන් සිහිගන්වන්නේ නොත් අර චිත්ත වීතිවලින්දකීල ඇහවුවොත් අනිවාරීෙන්ම මනා එතනයෙන් අතීතාරම්මන මතු කරමින් ඒ මනොත්තුවාරිර චිත්ත වීටෝසේ තමයි ඔබ අතී තරමුණ ගන්නේ. ඊළඟට ඔයත්තු හලතියන දෙව නිපස්නය. තෙරුවන්සානය ස්මීන් වහන්සේ. අටවිසි බුදුරජාණන් වහන්සේලා වඳින ගාථාවී ඒ බුදුරජාණන් වහන්සේලාට වෙනවෙන ගුණයන් දක්ව ඇත ඒසේ කිරීමට විශේෂ හේතුවක් පැවතුනි ද නැතිනම් ගාථාවේ අර්ථව්‍ය සඳහා පමණක් කළ දෙයක්ද කහුණාවෙන් පහතා දෙන සේක්වා තෙරුවන් සෑනය සාමන් වහන්ස කියලා පිහතුන අතීත බුදුරජාණන් වහන්සේලාගේ වෙනස්කම් තියෙනවා දුජාණන් වහන්සේලා ගත් හම් දිතිස් මහා පපුස ලක්ෂන අසුවනව ඇන්ජන් ලක්ෂනාජී වෙනසක් නැහැඒවුනාට බුදුරජාණන් වහන්සලා උසපමාණය වෙනස් වන්න පුළුවන් පනස් අටරියනක් වෙන්න පුළුවන් හතලස් අටරෙනක් වෙන්න පුුවන් දහට රියනක් වෙන්න පුළුවන් උසපමාණ වෙනස් වෙනවා ඒවාගේ ඒ බුදුරජාණන් වහන්සේලාගේ මෞ්පියන් ගත්තහම තුමා රජ කෙනනෙක් වෙන්න පුළුවන් බහුණ පවල්ල කෙනෙක්න්න ළුවන් ඒවගේ පරිියන්ක වෙනස්කන්තියන පුළුවන් බුදුරජාණන් වහන්සේලාගේ පාරමිතා කාලයයනුවත් වෙනස්කන්තියනෝ. ඒතමයි විදිාධික බෝධිසත්්‍යයන් වහන්සේ නමක් අසංක්‍ය දාසේකුත් කල්පලක්ෂය පාරමිතා පුරන්ඩෝනි සද්ධාධික බෝධිසත්්‍යයන් වහස අසංක අටර්ක අටකුත් කල්පලක්ෂයක් පාරමිතාපුරන් ඕෝනෙ ප්‍රඥාතිික බෝධිසත්යන් වහන්සේලා අසංකය හතරකුත් කලපලක්ෂය පාරමිතාපුරන්නට ඕනනි මේ විදිහට සත්පුරලුස පින්වති පාරමිතා කාලයත් වෙනස්. ඒ ඒ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මාභි සමයන් ඒවාගීම ඒඒ බුදුරජාණන් වහන්සේලාගේ සාවක සණ්ඩිපාති වෙනස් එනවා. මෙමගේ විවිධාකාර වෙනස්කන් තියෙනවා. වෙනස්කං අතර සමහර බුදුරජාණන් වහන්සේලාට ආවීණික කවුණුත් මතු කරල තමයි ඒ ගාථහිම සකස් කරල තියන්නේ. එතනදී පොද වී වෙනස් නොවන කාරණා තිබ්බට වෙනස්වන කාරණා තියෙනවා. දෙැන් අපි දීපංගර බුදුරජාණන් වහන්සේ සම්බන්ධක ගත්තහම අ කවිවල න සිංහල කයිවල මේ පන් දහසත් බුදුගුණ සෑදු ද පංකරමුණ වති නමිසාතු. මේ අවුරුදු පන්දහසත් ඒ යැන අපි ගෞතම් බුදුරජාණන් වහන්සේට නීතිවන ලබාතුදුන්න කියෙනේ දී පංකර බදුරජාන් වහසක විසේ සත්යේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අතීත බුදුරජාණන් වහන්සේලාගේ විසිහතර විවරණ ලබනකොට එක එක විදිහට තමයි හිටියේ එකම ආකාරයකට නෙමේ සමහතැන්වල දාපස කෙනෙක්ෙනකොත් තවත් සමහරතැන්වල දී හිටේ සිංහරාජය කවිදිහට.ම නානාපකාර විදිහයට හිටියා. ඒ වගේම අතුළකිල නාගරාජය කවිදිහට හිටියා. මේ විදියට ඒක බුදුරජාණන් වහන්සේලාට ආවීනික ලක්සන තියනවා. දැන්ගත්තුත් දම්පිම් බලයෙන් ලොවසෙත සෑදු තන්හංකරමුණ වඳිනමි සාතු නිවාත ගුණලොුව ඇතිකළ සෑදුූ සුජාත මනි රජය වදිිනෙමි සාතු. දම් පෙරහර බුදු බවසෑදු මේ දංකරමුණි වඳිනෙමිසාදුු බලවත් වී මරබල පැලදදු පියදස්සීමමුුණි වඳිනෙමිසාදුු දරුවන් දන්දී මරුවම් පැරදු සරණංකරමුණි වඳිනෙමිසාදුු තිස්ස සුවයෙන් නිව නැට මග පෑදුු අත්තදස්සිමුණි වදිිනෙමිසාදුු පන් දහසි බුදුගුණ සේතු දීපංකරමුුණි වදිිනමිසාතු දම්ම බලයිෙන් ලොව සුභසිත සේතු දම්ම දස්සි මුුණි වඳිනෙමිසාතු. පින්බලයිල් ලොව තුරු බවසේතු කොන්්ඩ්ඥයමුණි වඳිනෙමිසාතු බුදුපුත් ඇතිකොට ලොවසිත සේතු සිදුහත් මනිරච වදිිනෙමිසාතු. පකල සතහට මෙස්සුව සේතු මංගලමුණ වඳි නෙමිසාතු. ලක්ස ගණන් සත හටසත සේතු තිස්ස මුුණි වඳි නෙමි මමසාතු. ඔබට පාලිපාසාව තේරෙන් ඇතිහින්දැඇව සිංහල කකයිවලින්කිීේ. පින්වුවනී එතකොට හිතන්න ඔය බුදුරජාණන් වහන්සේලාට ආවේනික ගුණගැන සච්ඡායනා කරද්දි. ඔය සියලුම ගුණ. ක් බුදුරජාණන් වහන්සේලාට වෙනම කියන්න හැදුවට ඔය සියදුම ගුණු බුදුරජාණන් වහන්සේල සීරුම දෙනා වහන්සේට නැද්ද දෙන් අපි කිව්වොත් ලක්ස ගණන් සත හට සෙත සෑදු තිස්සමුණ මඳිනමිසාද කිව්වහම ලක්ස ගණන් සත්වයයින්ට අනි බුදුරජාණන් වහන්සේලාින් ලැබුන් නැත්ත සෙත්ත සාාන්තිය ට බුදපුත් ඇතිකොට ලොවසිට සෑදූ සිදුහත් මුනිරච වදිිනිමිසාදෝ කිව්ව හම බුද්ධපුතයන් වහන්සේලා ලොවට බිහිකරමින් ලොවට සෙට සැදිවේ සිදුහත් මේ බුදුරජාණන් වහන්සේ පමණද. එවගේීම නිවන ලබා ගන්නට මග සෑදු සුමන මුනිතු නම දිම මොම සාදූ. හැස්ස සිටිය මර බලසයෙන් පැරදු පුස්ස මුණී වඳිනිමි මම සාදූ ාමිට සතහට මොපක්්මග සෑදුු ශ්‍රීවත මුනි රජ වඳි නෙමසාදුු තපස් ගුණේලොව සැමතැන පිහිටු බිපස්සි මුනිරජය වඳි නෙමිසාදුු ලෝසත සසරින් ගොඩ කර සෑදුු සෝබිත මුනිරජය වඳි නෙමිසාදුු කිපී පැමිණි වසවත් බල පැරැදුු සිකී මුුණී වඳි නෙමිමමසාදුු දෙනෝ දහස් දෙනෙතට සත සෑදුු අනෝම දස්සී මුනිවදිි නෙමිසාදුු. වෙස්සම සතහට මෙෙත්කලසාදුු වෙස්සබ මුනිරජය වඳි නෙමසාදුු. සුදට සුදේ බුදු රැස්ලොව විහිතු පදම මුනිද වඳි නෙම නිතිසාදුු. ඉර සඳමිංලොව බල බුදු බල විහිදුු කකු සඳ මුනිරජය වඳි නෙමසාදු. බෝරද මුලදී මරසිම් පැරදු නාරත මුනිරජ වඳි නෙමසාදුු, පානාාමොක් සිලියෙන් සෙට සෑදු කෝනාගම මුනිවදිි නෙමසාදුු. හදවත් මොක්සිසිලෙන් ඉතිසේදු පදමුත්්‍රද මුනිවදි නෙමෙසාදු විස්මිත බුදු බලලොවටම විහිදු කස්සප මුනි රජවදි නෙමෙසාදු විවාද දුරුකොට මොක්මග සෑදු සුමේත මුනි රජවදි නෙමෙසාදු සෞසත වෙත මෙත් ගුණ පෑසාදු ගෞතම මුනි අපවන්දි නෙමෙසාදු ඔය කොයි විදිහට ගත්තත් සියලම බුදුරජාණන් වහන්සේලාට ආවේනෙක උතුම් පතිගුණ. පතු එක්ෙක් බුදුරජාණන් වහන්සේලාගේ වෙතින් දකින්නට ඒ ගාථකවි ඒ විදිහයට රචනා කල් ඇතියෙන්නේ. ඒ ඔය ඇත්තන්ට ගැටලුවක් කරගන්නට කිසිදු කවුණක් නැහැ ඔබ සිර දුරජාණන් වහන්සේලාගේ කහා සමාන උතුම් බුදු ගුණ. අර මුණුකරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේලා මුළුකරගෙන උතුම් පින්දහම් සිදුකරගෙන සසඳින් ගොඩ වෙන්නට අවස්ස කටයුතු සිදුකර ගන්න. සත්පුරුස පිංගුවොත්නී ඊළඟට හලතියන ප්‍රස්්නේ තමයි. අවසරෑ ගුරුදීවෝත්තමයාණන් වහන්සේ. සමහර අයට කරන කරනදී වරදින්නේ ඇයි. ඒ සංසාර අකුසලයද්ද ස්මීණී. එසේ නම් ඒට ධර්මානකූල පිරිතුරක් පින්වත් ඔබහන්සේගෙන් බලාපොරොත්තුවෙමි. පින්වත්ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර් සත්‍ය අවබෝත වේවා කියලා. පිංවත්නය සමරයට න කරන්දී වරදින්නේ ඉතින් පුළුවන් තමාන්ගේ පෙද සංසාර අකුසල කර්මාතියත් මතු වුණහම. එවුනාට මෙහෙම දෙයක් කරන්න පුළුවන් ඔය ඇත්තට. මේ මොහොතීම කුසරී විපාක දෙන විදිහට ඥාන සම්පයුත්ත කුසාසිත් හතරට ඔබ බෝපුරෘතු කරගන්ද. අකුස සිද්දොලා ඇති නොවන අටමා කුසාසිත්වල ඥාන විපයුතසිත් ඇති නොවන යාාන සම්පයුත්ත කුසාසෙත්ම ඇතිවන ආකාරයට ඔය ඇත්තු ඔබේ චිත්ත සන්තතිය පුළුදු පුහුණු කරගන්න. එතකොට ඔය ඇත්තන්ට දැන් දුරුවල අතීත අකුසල්ල වනත් මතුව විපාක දෙන වන? දැන් ඔබේ නාමුරූපතරම ඔබේ යහපතට ඔබ හරව ගනිමින් ඉන්න හින්ද. මේ මොහොතේ දිත්්තධමවේදනය කුසල කරමේ රුකුල ලබා ගනිමින් ඉන්න හින්ද. චිත්ත රූපාදය චිත . කාරණා ඔ ඇත්තුූ බොහොම බලවත්ව යහපත්තා ආකාරයකට පවත්තාගන්න හින්දා. ඔය ඇත්තන්ට කිසිමා පහසුවක් නැතුව. ආහාජහේතු ඒවාගීම් රුතුජෙහේතු මැනවිම් සකස්කරගන්න කටයුතු කරනෙහින්ද පිින්ුවත්නී ඔබේ අකුසල් මර්තනය වෙලා අකුසල් වර්තනය වෙන පටන්ගන්නවා. සමහරයට කරන කරදී වරදින්න පුළුවන්. හැබැයිතින්ගේ කර්මය අකුසලේ බලවත්ත පවතිද්ද. ඒ ඒක මර්ධනය කරගෙන ඔබ මේ වගේ දිිත්්ත ධමවේත්ය කුසලේ රුකුල ගනිමින් ඔබ බෝ සක්තිමත් කර ගත්තොත්. බාහිට බලවේගයකට ඉට දෙ නැතුව. දෙවිකෙනේගේ සරබල්ධාරීගේ පස්සෙගේ ලනේ පි පිි මට උදව්වක් ඕන කළලා බලංගින් නැතුව බුදුරජාණන් වහන්සේ දෙේසනා කළ විදිහට පිින්ුවත්න තමන්ගේ තුළින් තමන් පීට සකස් කරගන්න. එතකොට, තමන් තුළින් තමන්ගේ පීහිට සකස් කරගන්න තමන්ව සක්ති මත් කරගන්නගුසලයෙන් සතති මත්වෙන්න තමන්ට පිහිට කරගන්නට කටයුතු කරගන්නට ඕනේ. එනිසා පින්වර්ටන ඔය ඇත්තු අල බලවෙන්නවත් පසු තැවන්නවත් පසු බටවෙන්නවත් ඇදීවිතී තයෙන පස්නවලදි කඩා වැටන්නවත් එපා. ඔබට ඇතිවන පස්ශ්න කරදරසි අල්ලම ඔබ දැන් ඇති කරගන්න කුසලේ බලයෙන් යටපත් කරගෙන ඔබට අත් පෙර අතීත දුරුවල කොස වනත් මතුකරගෙන ජීවිතීයට සහනයේ සාන්තිය රැකවරණ ලබාගන්න පුළුවන් ඔබ ඔබේ චිත්ත සන්තතිය දැම් පවතින තාත්වයෙන් කෙලම්ම ඥාන සම්පයුත්ත කුසා සිත්වලට පුරතු පුහුණු කරගන්න. ඊළඟට අහලතින පස්්නේ තමයි තෙරුවන් සානය ස්වාමින් වහන්සේ. සහේතුක කාමාවචර ටයාසිත් ඇතිවන්නේ රහතන් වහන්සේලාට නම්. එහි ඇති ඥාන විපයුත්ත සිත් රහතන් වහන්සේලාට ඇති වූ හෝ ඇතිවීමට ඉද ඇති අවස්ථාවක් නිදසුනක් ගෙන පැහැදිලික දෙෙන සේක්වා තෙරුවන්සානය ස්මින් වහන්ස. සත්පුරුස පින්ගුවත්නී. ්ච මරතන් වහන්සේ ති පරුසවත්යකසික සැරෙන් කතා කලාානඇ එක රහතන් වහන්සේ නමක් මඩවරකිනුත් තුඩින් පැනනේ එවගේම සමහ රහතන් වහන්සේලාගේ ස්වභාවයන් ගත්තහම ඒ රහතන් වහන්සේලා පුරුද්ධට වගේ කටයුතු කරපු ආකාරත් තිබබනි ඒ ඥාන විපයුත්ත මහා ක්‍රාසිත්වලින් සිදු වෙන දේවල් පුරුද්ධට වගේ කරන කාන රහතන් වහන්සේලා සිහිනුවනී යුක්තව යම්යම් කටයුතු කරද්දි ඥාන සම්පයුත්ත මහා කුසල් මහා ක්‍රියාජවන් සිිත් තමයි ඇතිවෙන්නේ. පුරුද්ධට වගේ යම්යම්කානා කරනක ඥාන විපයුත්ත මහා කියයාාසිත්හත එකක් තමයි ඇතිවෙන්නේ බදුරජාණන් වහන්සේලාට ඥාන සම්පයුත්ත කියාසිත් හතර ඇරන්නේ ඥාන විපයුත්ත කියාසිත් ඇතිවෙන්නේ. නමුත් රහතන් වහන්සේලාට ඥාන විප්පයුත්ත කියාසිත් ඇති වෙනවා. එතකොට සෝමනා සහසතප්පා දහීතව කියා සිතත් සිනා පහළ කරාද්දි රහතන් වහන්සීලාට ඇති වෙනවා. රාහතන් වහන්සේලා සියලුම කෙලෙස්මුල් සිදලදාල තියෙනෙහින්දා. අකුසා සිද්දොල ඇතිවෙන්නහැ. මතුවයක් නැති කළ දාල තියනෙහින්ද කුසල කරමයන්ගේ ප්‍රයෝජනයෙකුත් නැතිහින්ද ඇතිවෙන්නේ පිින්වත්ණ ක්‍රාසිත් විතරයි. එතුවට මේ කියාසිත් අතින් එකක් ස්ථ අනිස්ත අරමුණ හමුුවීමෙන් පහළවන පංචද්ව ආරික හරි මනෝදදවාරික හරි චිත්තවීතිවල ජවන්සිත් විදිහට මේ ඇතිවෙන්න පුළුව. මේ විදිහට ඒ කවුනතේරුන්ගන්න ක්‍රාසිත් ඇතිවෙන්නේ කරම සේකරපු. රහතන් වහන්සේලාට විතරයි පුතක් ජනවුණු අපටත් සෝහන් සකදාගාමි අනාගාමී කියන මාර්ග පල්ලාබීන්ටත් ක්‍රියාසිත් ඇතිවෙන්න නැහැ. ඒකයා සිත්වලින් ඥානවිප්ප යුත්ත සිත් හදිටාද වතුර මඩවලෙන් උඩින් පැනපුත්සාහමින් වහන්සේ වගේ පුරුත්තට වගේ ඇතිවෙන්න පුළුවන්. එතකොට ඥානවිප යුත්ෙත් රහතන් වහන්සේලාට පෙර සසර පුරුද්ධට යම්යම් කටයුතු කිරීමදී. හවෙන්න පුළුවන් සත්පුරුස පින්ගුවත්නී ඊළඟට හලතියෙන පස්සනය අවසර ඇස්වාමින් වහන්සේ අරමුණු බෙදී හැකි ආකාරමනවාද ඒවා පැහැදිි ලිකරන්න කියලා අරමුණ බෙදන්න පුළුවන් පින්වුවත්න අපිට හතර ආකාරයකට ස්ටාරම්මන ඉස්ට මධ්‍යස්ථාරම්මන අනිස්ටාරම්මන අනිෂ්ට මධ්‍යස්ථාරම්මන කියලා ියෙන් කිවොත් ඉට්තාාරම්මන ඉට්ට මජ්‍යත්තා ආරම්මන අනි්ටාරම්මන අනිත්ත මජ්‍යත්තාාරම්මන කියලාා. ස්ථාරම්ම නැත්තං ඉට්ටාරම්මන කියලකන් සැපාරමුණට ඉට මජ්‍යත්තාආරාමණක ඉෂ්ට මධ්‍යස්ථාරමුණ කලක කියන්නේ සැපාරමුණක් වුණත් මධ්‍යස්ත වසයෙන් පිළිගන්න ස්භාවයට. ලූභමූල සිත උපෙක්හ පහළවෙන්නේ එයිට මජ්‍යත්තාාරම්මණයකින් එතකොට අනිට්ඨා රම්මණයක් ව්වාහම එ නරකරමුණක්. දේසසාකත සිත්පහලවෙන්නට හීතුවෙෙනමි නරකාරමුණක්. අනිට්ට මජ්්‍යත්තා රම්මණ කිව්වාම සමාරවෙලාවට නරකාරමුණක් වනාටඒ උපෙක්ෂා සහකතව පහලිවෙන්න පුළුවන්. ඊ කියන්නේ මොහ සිත්වලට බලපාන්නේ මෙය වැඩිවස්සේ. එකොට උපෙක්කා සහගත අහේතුක අකුසලිවිපාක සිත්වලට මේ අරමුණු බලපානවා මේ ආකාරයට අරමුණු හතර ආකාරයකට බෙදෙනවා ඉට්ටා රම්මන ඉට්ට මච්චත්තා රම්මන අනිට්ට ආරම්මන අනිට්ට මච්චත්තා රම්මන කියලා. සත්පුරුස පින්වුවත්නිී ඊළඟට අහලතියන ප්‍රස්්නේ පින්වත් කල්්‍යානමිත සාමීන් වහන්සේ. කරුණාවෙන් අපහට පැහැදිලිකේදන මැනවි මාගේ ප්‍රස්්නේ වනුයේ අප කුසල් දහම් රැස්කරන විට අපගේ නිරෝගිකම උදෙසා යහපත් ජීවිතයක් ගත කිරීමට හැකිවෙනවා ය සිතා ආදී විධ යහපත් ලෞකිකදේවක් බලාපුොරොත්තුවෙන් කුසල් රැස් කරයි. එසේ පින්කමක් කර නිරෝගීකම් මානන්සික සතුට වැනි යහපත් ලෞගේකාන. ඉස්ටවන්නේ ඇයි පැතිීම වැරදිද. එසේ පැතිීමෙන් පින බාල වෙනවද. එසේ අපි කුසලයක් රැස් කර සිට යහපත් කටයුතු එම පිනී බලයෙන් ඉෂ්ට වන්නේද. එසේම ස්වාමින් වහන්ස කෙනෙකු කියනවා පින්කර කිසිවක් බලාපොරොත්තු නොවී යුතු බව. අපි හොඳ වැඩ කළ යුත්තේ පින්වත් බලාපොරොත්තුවෙන් නොමැති බවයි. එසේ පින් බලාපොරොත්තු නොවීකන් ලද හොඳ වැඩවලින්. වැඩියෙන් කුසා රැස්කර වෙවන බව ඔහු කියයි. එසේම ස්වාමින්වහන්ස පිනසා කුසල යනු දෙකක්ද. හට විශේසම දැනගතයුත්තේ අපට නිරෝගීකම ඒවගේ මානන්සික සුවය යහපත් ජීවිතයක් ගත කිරීම වැනි ලෞකික යහපත් ආසාවල් කුසලයක් කර පැතීමෙන් ඒවා ඉෂ්ට වෙනවද බවයි. එසේ කුසලයක් නිරෝගීකම සහ මා ඉහත සඳහන්කර ආදී ලෞකික යහපත් ඒ පැතිීම හොඳ නැත ස්වාමීන් වහන්සේ. එසේම අපි රැස් කරන කුසල් දෙවියන්ට අනුමෝදංකරන විට අපගේ ජීවිතයට උදවකරනවද කවුුණාවෙන් පැහැදිලකර දෙෙනු මැනවි ඔබහන්සේට පතන බෝධියකෙ නිර්වාණ සම්පත්වය උතාාවීවා කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වර්නී ඔය ඇත්තෝ පින්කරගන්න ඕන ඒට ප්‍රධානතම හේතුව තමයි ඔය ඇත්තන්ට ආත්මේ මම සත්‍යයා පුද්ගලයා කළ දෙයක් නැතිකම. ඔබට තියෙනෙ නාමරූප ධර්ම ඔවා හිීතූන්ගින් ඇති විද්ධිම ලක්සනය අනුව නැතිව යාන චිත්තක්සන දාහතක රූපයකට ආයුකාලයක් තියෙන එක චිත්තාසනය ආයුකාලයක් නාම දරමවලට තියන චිත්තක්ෂන වලින් එනාම තරමවලට තියෙන ඇතිබ නැතුවන් දරමතාකඩා. ඉතින් එකචිත්ත අස්සනග නැත්තන් කුඩාචිත්වසන් තුනකිින් මහාචිත්ත සඳහතකින් නැත්නම් කුඩාචිත්වසන පනස්සකකින්. ඔය ඇතිව නැතුව යන ඔය නාමුරූපධර්මයෝ සඥයක්සනයක් පාසා හේතුවූ නිසා ඇතිවෙලා නැතව යනවා. නැතිව යද්‍යම නැවතත් හේතුහින්ද ඇතිවෙනවා. එතකොටේ ඇතිව නැතුව යන නාමුරූපදර්මව නැවත් නැවත හටගන්වන් හේතු ඕනවෙනවා.ඒ හේතු කරමී සිට උණුසුම ආහාර වගේ බොහෝ හේතු තියෙනවා. කර්මය කියන හේතුව කුසල විපාක කුසල විපාග දෙපැත්තම ලබා දෙෙනවා. නිරෝගීකම ලබා දෙන්න කුසලිවිපාකයෙන්. එතකොට ඔය ඇත්තුවූ පින්දහම් කරගන්නට ඕනේ ඒ කරගන්නපු නිෙධරමයු ඔය ඇත්තන්ට නිරෝගීකම ලබා දෙනෝ නිරෝගීකම ලැබෙන පින්කං කරගත්තුත්. ඒවාගේම ඔය ඇත්තන්ට යහපත සාන්තියේ පහසුව රැකවණය සියල්ලම ලබා දෙනවා යහපත සාන්තිය පහසුව රැකවරණේ ලැබෙන පින්කං ඔබ කරගත්තුොත්. ඔබ නිරතුරුවම යහපත් හොඳ කුසල් ඒ කිය යහ හොඳ කුසය කියල අදහස් කළේ පින්වදි නර කුසය කල දෙයක් තියෙනව කියලා නෙමි. ඒ කියන්නේ නරක දේවල් නැතු හොඳ දේවල් කරන්න කියන එකට. එතකොඩ යහපත් හොඳ ඔබේ ජීවිත දෙලෝවස්සයෙන් සැපවත්තන කුසල කරම කරගන්නට ඕන. අනි වාර්යම ඔබ පින් කරගන්නට ඕනේ. මොකද ඔබට රහත්්‍ය පීනවාම්පානය හිතු සම්පත් දියුණ ක ගන්න දවක්ග වුත්. පැවිසි හතරේ ඇතුූ නැතුව යන ලක්ෂ ගන් නාමරූප කලාපවලට ඔය ඇත්තන්ගේ කරමජ හේතුවඕන වෙනවා ඔ ඇත්තන්ට මාසයක්ග්‍යොත් අවුරදධා කියයොත් ඔොට රහත්්‍ය පේෙන්වම්පාන්න අවුදු දහයක්පාලවක්ගියෝතින් මේ ජීවිතකාල ඊළඟ භවේගියොත් ඒ සංසාර ගමන් මගේබින්න තාකාලයක් ඔය ඇත්තන්ට නිවන්දකින්නට අවස්ස කරන හේතු සම්පත් පවා සකස්කරමින් ඒ ඒ තැන්වල ආවස ලබා දෙන්න නම් ආවෙස ලැබෙන කරම ඕන වෙනවා. ලබා දෙන්න නම් වානයේ සැපේ බලය ආදී ලැබෙන කරම කරගන්න ඕන වෙනවා කවරු හරි පින්කර ගනිපාකුවො ඔහු නාම රූප දරම ගැන්තියා චතුරාර්ය සත්්‍ය ධර්මී දුක්ක සත්‍යය ගැන කිසිදු අබෝධයක් නැති කෙන්නේෙක්. ඒවගේ ඇගේ ඇසුරත් බයානකයි. පින්කර ගන්නපාකේ නෑගේ ආස්සයත් අහිංකල දාන තරම් ඔබ කම බුදතිමත් එන්න ඕනෙ. ඒවගේම පින්වර්ත්නේ ඇවය ඇත්තු පින්කංකරල නිරෝගිකමාදී දේවල් ඔබ පාර්ථනා කරනවා නම්. ඔය ඇත්තන්ට එටන්දී ඇතිවන ලෝබ මූලසිත්. තිහේතුකෝ ඔය ඇත්තන්ට මඟපල් ලැබීම උදෙසා කායික මාන්සික නිරෝගීකමගෙන අධිස්ථානකරගන්න පුළුවන්. හරියට රෝගීන්ට සත්‍යයක් ්‍රයා කරන වගේ. එහෙම ඥාන සම්පයුත්ත සිත් ඇතුව පුළුවන් ඔය ඇත්තන්ට කටයුතු කරන්න. විශේසීම නිවන් දකිනා තාක්කාලයක් පාපමිත්ත සේවන නොලැබීවා කල්්‍යයාානි මිත්‍රාසීමම ලැබීවා. මේ කුසලේ බලයෙන් බුද්ධාධී ආරයතුමාන්ගේ ඇසුම ලැබේවාල ඥාන සම්පයුත්ත පාර්තනා කරන්න පුළුවන්. කොහොමත් නිවන් දකින්න නම් මනුස්සේ කරි දෙවිකෙනෙ කරිවෙන්ේපාය. මොකද බල්ංකපුටන් ගෑන්ඩිින් වගේ කට්ටියෙන් නිවන්න රහත් උන්නෑනෙ ඒඇයි රහත් වෙන්න නම් ඒ ඉන්න බල්ලං ගෑන්ඩින් වගේ තැනින් චුතෙවෙලා අර මණ්ඩුක කියන ගිම්බා දෙවිකෙනෙක් කුණාවගේ? ඉම්පන්ස දෙවිකෙනෙක් උනහම රහත් වනා වගේ මේ අරඉන්න තිරසන් සතුන්ටත් සුගතියට එන්න වෙනවා. සුගතියට එන්න නම් පින්කං ඕනෙ වෙන කුසල් ඕන වෙන කුසලා රම්ම ඕන වෙනවා කුසල ධනම චිත සන්ත යුතු ඇතිවෙන්න වෙනවා. මේ විදිහට පින්වර්ත්නි යහපත් කටයුතු ඇඇත්තු සිද්ධ කරන්නට ඕන කුසල් කර ගන්නට ඕන නමුත් ඔබ අනේ මට මේ දේවල් ලබා දෙන්න මේවා ලැබේවා විදිහට ලෝබේ ඇතිව කටයුතු කළොත්ඒ ලෝබය මෝහැයි. යෙදෙන්නේ අකුසා සිත්වල අම ලෝභ මූල සිත්වල දේශය මෝහය යෙදෙන්නේ දේශ මූල සිත්වල මෝහේ විතරක්කි දෙෙන්න මොහ මූල සිත්වල, එතකොට ඒ සිත් අකුසල් හින්දා ඔය ඇත්තන්ට ලැබෙන්නේ අකුසල විපාක එ සාකුසලි විපාක නවන්නට කුසල විපාක ඇතිවේ ධර්මී හැසි දෙන්නට කටයුතු කරගන්නට ඕන. එවගේම කෙනෙකු කියනවා නම් පිංකරල කිසිවක් බලාපොරොතු නොවී යුතුයි කියලා. අපි හොඳ වැඩ කළ යුත්තේ පින්වත් බලාපොරොත්තුවයෙන් නොමැතිවය කියලා ඇ කවුරු හරි කිව්වත් ඔහුගේ මිත්‍යා දුෂ්තියක් තියෙන ඔහුට නාමුරූප කැෙන වැටහීමක්නෑ හ දන්නේ නෑ. ඔහු දන්නේ නේ දුක්ක සත්ත්‍යය ගෙන ඔහු දන්නෑ දරම මේ ගෙන හ දන්නෑ චතුරාර් සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම බෞද්ධ ගිහි පැවිදි සියෝල් දෙනාගේම. ඒම අරමුණ කියලා චතුරාර් සත්‍ය ධර්ම අවබෝධ කල ගන්න නම් පංචිපාදා නස්කන්දී ගැන අවුබෝධය තිබියයුතුයි කවුරු හරිකනවනම් අපි පින්කම් උනත් කරන්න ඕන කිසිවා බලාපොරොත්තුවෙන් තොරව කියලා ඒක වැරැදි. ඔය ඇත්තු පින්කං කරගන්න ඕනේ ඔය ඇත්තන්ගේ නාමුරූප ධර්ම වලය අනාගත උපකාරයට. ඒක ලෝපකමකින්නම ඒ කරන්න ඕන. අලෝබයෙන් කරන්නවා නමුඥ්ඥාන සම්පයුත්තව කරන්න ඕන. අවසානයේ පින්කං අවසානිකරන පාර්තන අතිසෙයිම් බලව. ප්‍රාථනා කරන්න ඔබ කිසිම ගැටලුවක් ඇතිකර ගන්න එපා. එතකොට පින්ුවත්නී බලාපොරො කිසිවක් බලාපොරොත්තු නොවී. හොඳ වැඩ කරනකොට ඔය ඇ පින්වත් බලාපොරොත්තුවෙන්න ඕ නෑවගේ අදහසක් ඇතිකරගත්තොත්. ඒක වැෑදි මිත්‍ය අදහසක් වෙනවා. මොකද අපිට පින්කරගන්න බයිවෙන්න ඕන්නහැ මා ුඤ්්‍ය බය සූතතිය ගැ දශනා කළ බුදුරජාණන් වහන්සේ. යවගේ දීවභූතස්ස උපකාරාණි ප්ඥාණ, මනුස්්‍යභූතස උපකාරාණි පඤ්ඥාණි, පබ්බජිතස්ස උපකාරාණි puඤ්ඥානි කියලා. දෙවියන්ටත් පින් උපකාර වෙනවා මනුස් සීන්තත් පින් උපකාරවෙනවා. පැවිදි උතුමන්ටත් පින් උපකාර වෙනවයි කියලා එභාගෙවත් ලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දීශනා කරන්නට යෙදුනාා. එනිසා ඔය ඇත්තු පින්කරගන්න බයිවෙන්න එපා. පින්කරගන්නම ඕනේ පින් නැති වුණනොත් ඔය හීතුපල් ධර්මයන්ගේ කියාකාරීතයක් වන නාමුරූප දර්ම්වලට කුසල් නැති වුණනොත් අකුසාල්නං. අපූරුවට විපාකදෙයි මොකද මේ චිත්ත සන්තති වැඩි වශයෙන් සැකස්ලා තිෙන කුසලේට වඩා අකුසලේට නිසා. පෙරා කුසල්පවා මතුවීවි එනිසා කුසලයෙන් ඔබ සත්‍යමත්ව කටයුතු කර ගන්නට ඕන. එතනද ඔබ හලතියෙන ප්‍රස්්නාතර පිණසා කුසලේ යනු දෙකක්ද කියලා ඇහවෝත්. සූත දේශනාවල පින කියන නමින් වෙනම කාරණාත්. කුසලේකෙන් නමින් වෙනම කානාාතෙර ෝයි දෙකම යතුනු තැනොත් තියෙනවා. අනමුත් අභිධාරමේද අපිට ඔක එකක් විදිහට පේන්නේ. මොකද අභිධාර්මේදෝ දෙකම එකති විස්තර කරන්න එක කාරණාවත් දෙකක් නෙමේ. නමු සූත දේශනාව ලදී ඒ ඒ සත්වයන්ගේ දියුණ නොදියුණ ස්වභාව අනුව භාගිවතුන් වහන්සේ දීශ්නා කරපු උතුම් සේ සද්ධර්මයේ දී පිංවර්ත්න පින කුසලේ විදිහට දේ‍යයාකාරීම් සූත දීශනාව සඳහන් වෙනවා නමුත්. අභි ධර්මයේද පින කුසලේ දෙකක් නම එකක් විදිහට තමයි ගණන්ගත යුත්තේ. එතකට ලෞකික යහපත් ආසාවා කුසලයන්කද පැතීමෙන් ඒවා ඉස්ටවෙනවාදකත් ඔහැ වෙනවා. එක කාන්තාවක් දිවලෝක ඉන්ලයි දේවතාාවයා ඇයි දීවලෝකයේ දෙවියොත්තයක් විනෝදෙමින් ඉන්න අතේ දය ඉතින්ද අතුරෝ දහඟ න මානයට පත්ව මනස්සලෝක උපත්දවා යාර දීව සම්පත් ගන කල්පනා කරමේ ඒ අරමුණු කරගෙන් තම ඉට පස පින්කං කරන්නේ. ඒක අවසානයේදී ඇයට දිවලෝක උපාත්ති ලබන්නත් පුළුවන්කම ලැබෙනවා. යම් යම් යහපත් මේ ආසාව මුල් කරගෙන කටයුතු කළ හමත් ඒ ඉස්ට වෙනවා නමුත් පින්වර්ත්න ඔය ඇත් අට තියෙන්ෙන නිවන අරමුණ කරගත්ත. පාර්තනා නිවනාරමුණු කරගෙන කටයුතු කරන්නට ඕනේ කුසලයක් කට නිරෝගීකම සහ, හත සඳහන්කල් ලෞකික දේවල් පැතිීමේ කිසිම වර දක් නෑ. මේ මේ කුසලේ බලේ නිවන්දකිනනාතුරුම නිදුක් නිරෝගී, දීර්කාස් ලබේවාල පාතනා කිරීම කිසි වාදක් නැහැ. සමහ රහතන් අහස්ලඟ චෛතාපදාන බලන්න. ඇතීතයේදී යම්යම් පින්කංගල පාර්තනා කළ තියෙනවා. සිර්මසූ හාසාාවකයන් වහස පස්සේ බුදුරජාණන් වහසල් ලෝතුතර බුදුරජාණන් වහන්සේලා බුසත්යන් වහන්සේලා. ම මේ කරපු පුුණ්න්න කර්මේ මට මේ තනතුරු ලැබේවා මේ විදිහයට කටයුතුවීවාල විශේෂ පාර්තනාවන් කරනවා. ඒ පාර්තනාවක් ඉෂ්ට වෙනවා එසා ඔබේ පාර්තනාවන් ගැටලුවක් නෑඒ අකුසාසිද දොළහ ඇතිවන විදිහයට ඇතුවුණනොත් තමයි අර කුසලේ දුරුවල වෙන්නේ. මියාද විදිහට ඒ කවුණු තේරුම් ගන්න ඒවගේ එකම් පස්නයක ප්‍රසන ගොඩක් තියෙන එතන. පින්ංවර්ත්නී එසේම අපි රැස්කර්න කුසල් දෙවියන්ට අනමෝදංකරන විට ඔවුන් අපගේ ජීවිතයට උදව්කරනවද කියලා අහනවා අනිවාදයේම පින්වර්ත්නි ඔබ දෙවියන්ට පින් අනමෝදංකරනකොට ඒදෙව්වර විසින් ඔය ඇත්තන්ට උදවකරනව සහයෝග ලබා දෙනවා. හැබැ දෙවියන්ට ඔය ඇත පින් අනමෝදන් කරන්නට ඕන ඔබට දෙවියන්ට පින් අනමෝදන් කිරීමේ කුසලයක් ඇතිවන ආකාරයට. දෙෙවරුත් බොහෝම සතුටින් සතුෝට පත්වෙන බට රැකවණය ආරක්ෂ වාසිරුවාදේ ආදීකවරුණොත් ලබා දෙනවා පින් අනමෝදන් වෙලා. ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි පිින්වත් කල්්‍යානමිත්ත සාමීින් වහන්ස වර්තමානයේදී ලංකාවේ බුදුරජාණන් වහන්සේ උපන්නායයි කියන පිරිස, අපට ගෝයානයේ පූර් විදේහේසා උතුරුකුරු දිවේන ලංකාවේ පවතින තැන්යයි පවසමින් එකේක කතා පතුරුවයි. සැබෑවත මෙමි ස්ථානයක් මනුස්ස ලෝකයේම කොටස් ද. නම් වෙනස් ලෝකේද. මේවා අපට ඇසට දිස්වන්නේ නෑනේද. එසීම ස්වාමින් වහන්සේ ජම්බුද්ධීපය පූර විදේහේසා අපට ගෝ යානේ. යන තැන්වද මනුස්යන් වෙසෙනවාද. ඔවුන්ගේ ස්වභාවේ කෙසීද. ඒවාත් මනුලු වී කොටස් ද මනුස්්‍යයන් සිටිනවනම් ඔවුන්ගේ ආයුස හැකියාවන් මොනවාද. එම ස්ථානවලට බුදුරජාණන් වහන්සේ වැඩමකොට දහම් දෙසා තිබේද කවුණාවෙන් පැහැදිලික දෙෙන මැනවි කියලා. සත්පුරුස පින්වර්ත්න වර්තමානයේදී ලංකාවේ බුදුරජාණන් වහන්සේ උපන්නායයි ඒ මතදරන උදවේ සම්පූර්ණයම කරන්න කුමන්ත්‍රණකාරී කටයුත්තක්. ඔවුන්ගේ කපටී ප්‍රයෝගයක් තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වනා කියන එක. අපිට අපි ගැන විශ්වාසය ඔවුන් ඇති කරවල අවිශ්වාසය ඔුන් ඇති කරන විශ්වාසය නැති කරනවා. අපට ගෝයානය පූරවිදේහයේ උතුරුකෝදිවේන ලංකාවේ පවතින තැන්කේල ඔවුන් පතරුවෝනවනන් කතා සම්පූර්ණය මසාවක්. ඔවු මිත්‍යා මතයෙක් තමයි ඒ ඉන්නේ. එතකොට ඔය ඇත්තු මේවිදියට මේ සතරදිවයින් ගැන අහලා ඒව ඇහැට දිස්වන්නේ නැද්ද කියෙ ලැහුවත් දිස්වනා අයත් ඉන්න දිස්නොවන අයත් ඉන්නවා. එතින්ද ඒවගේ මනුස්්‍යවාසේකනරිික ැවු මනුස්‍යවාසේකනේ මනුස්සයන්ගේ කතාවතා වෙනස්. ඔවුන්ගේ ස්වභා වී කොහොමද ඒවාත් මනුලවී කොටස් ද මනුස්්‍යයන් සිටින මනං ඔොුන්ගේ ආවෙස හැකියාවන් මොනවාද කිලො බහලා තියෙනවා ඒ පිළිබඳව අපේ සූතති ස්නාවල අටුවාවල මෙහි වෙනවා. දැන් අපපි අර චක්විත රචිකනෙක් හැදනවාන. චක්කවඇති රත්තුමා පහරි වෙද්දි. චක්කරත්නය අහපව් පොළොවී පිහිටලා පයනාය කරත්නය. සන්තාඩුවක මන්ධාතුරත්තුමාගේ පහවා කියල ලියවල කටයුතු සිද්ධ වෙනවානය මන්ධාතුරත්තුමාගේ. එතකොට දිවයින් තුනකින් ආපු මනුස්්‍යෝ අහපෝයන්න බැරිවෙලා අට පරිනායකරත්නයට ළඟට ඇවිල්ල දේවයන් වහන්සේ අපි රජුගේ ආනුභාවයෙන් ආවේ දැන් අහපවෝ යන්න බැහැ කියලා අපිට වාසේකාන්න තැනක් දෙන්න කියලලා ඉල්ලනවා. අර මේ තුන්දිවෙයිංවලින් ආපු මේ පිරිස මෙහෙමි ඉල්ලන්නේ. අප අපිට හපෝ යන්න විදියක් නෑ කියලා. ඒ වෙලාවේදී රජතුමා ඒ අයට ජනපද දෙනවා. එක එක ජනපත් දෙනවා. එතන පූර විදේහෙන් ආපු අයිඉන්නවා එට පූර් විදේහෙන් ආපු මනුස්සයින්ට පෙරනොවම විදේහැකිනරට දෙනවා. අපට ගෝනායනයෙන් ආපුකට්තියට ඒ මනුස්සයින්ට අපරන්ථ ජනපදේ දෙෙනවා. ඒවාගේ මුතුරුකෘතිව ඉනෙන් ආපකට්ටියරි මිනිස්සු වාසය කර ප්‍රදේශය කුරු කියලා නම හැදෙනවා. මේ විදිහට ඒ රජ තුමාවිසින් අඩ ආපු පිරිසට ආපෝ යන්න බැරිවෙනකොට ජනපත් දුන්න විදිහත් ඒ ඇගෙන්ගේ පරම්පර හැදලා සැකස්ලා ආපු ආකාරයත් අපේ අටුවා ගන්තවල සඳහන් වෙනවා. තවදුුවටත් චිත්තකරමාදී සිලිපල යෙදිලා ඉන්න කැමතිකට්ටිය ගැන සඳහන් වනවේ අටුවාවලදී එතනදී පූරවිදේහය මුහුදු මට්ටමෙන් ඒ කියන්නේ මහාමේරු පර්වති යරන්න, මුහුදට ඉහලින් මුහුදු මට්ටමෙන් ඉහලට එෙනකොට යුදුම් හද්දහසක් විතර, ඉහලට පූරවිදිහේතියෙන්නේ කියල සඳහන් වෙනවා. ප ඊළඟට හල තියන පස්නය අවසරයි ස්වාමීනී යම් බිස්සුවකට සංගාසේෂ ඇවතත් සිද වුණොහොත් එයට පිළියායෝත්නා ආකාරය දැනගැනීමට කැමැත්තිමි තෙරුවන් සානෑ කියලා සංගාශේෂ දහතුනත් තියෙනවා. ඒ සංගාශේෂ දහතුනත් එක්ක පාරාජිකාත් අරගෙන ඇවැත් කොටස් දෙකට බෙදද්දි ඒවා ගරුකාපත්ති ලහුකාපත්ති කෙලා කොටස් දෙකට බෙත්නවා. එතකොට ගඩුකාපත්ති කියල කියයන්නේ අපේ මේ පාරාජිකා සංඝාසය සාදිය. එතකොට පාරාජිකාපත්තියට පිරිසුදු වෙන්න ක්‍රමයක් නෑ මේ ජීවිත කාලේ. එවුනාට සංඝාසයසාපත්තිවලට වත්මානත්පුරල අබ්බාහන කියන විනය කරමය කරලා පිරිසුදුවෙන්න පුළුවන්කම තියෙනවා. සංඝරාත්නය ගැනහරි මේ පුද්ගලයෝ ගැනහරි, පිුවත්නි ඒ විවිධාකාර විදියට පිරිසුදිවීමේ ක්‍රම අත්තියෙනවා. එතැද ගරුකාපත්තියකට ආපු බිස්සූන් වහන්සේ. ඒකෙන් නැගිතලා පිරිසුදුවෙන්න ඒ ඇවැත අනිත් බිස්සවූන් වහන්සේට ආරෝචනය කරලා ගතකළ දිනගන්නට සමානගන්න පිළිවෙස් පුරලා ඊට පස්සේ දිනහයක්, මානත් පුරල්ල විසිනමකට නොවඩු බිස්සූ සංඝරාත්නය ලවා අබ්භාන විනේකර්මය කදවගණ්ඩ ඕන එතකොට මෙතනදී අයික කරන ආකාරය පිළිවඳ විස්තරයක් කියන්නම් එතනද ඇවැත් දෙසීමේ ආකාරයෙකුත් දේශනා කරලා තියෙනවා එතකොට ඇවැදෙසීමේ ආකාරරිදශ කරතින බිස්සුවක් ළඟට ගිහිල සිවුර ඒකාන්ස කරගෙන පොරවල උක්කුටිකේ ඉදලා ඇඳලි බැඳගෙන කළ යුතුය කියලා තිය නොවයිතකොට. බිස්සූන් වහන්සේ සභාග බිස්සුවක් ළඟට ගිහිල්ලසිවර ඒකාන්ස කරලා පොරවල ක්කුටිකෙහි දැ ගිරිි බඳගෙන ආරෝචනය කරන්න ඕන ඒ විදිහයට ඉදල ඇඳලි බැඳගන්න සිදුවෙලා තියෙන්නේ එක්කඇැවතක්නම් ආරෝචනය කරන බිස්සූන් වහන්සේ බිස්සුවට වැඩි මහල්ගෙනෙක් නම්. අහම්බන්තේ ඒකන් සංඝාශයසාපත්තිෙන් තුීහන්සන්තිකේ ආවිකරෝමි. එහෙම නැත්තං ආවික්කාමි. ඒවාගේම ඉතිපස තවදෝ ටින්ුවර්ත්නිික්. ආරෝයමි ඔය විදිහට ආරෝචනය කරන්න ඕන. සම්බහුල ආපත්්‍යෝ කියලා ආරෝජනයක නැවත් ගොඩත් තියෙනවන. සබ්භාපත්තියෝ ආවිකරෝමි කියලා ආරෝචනය කරන්නත් ඕන යටකොඩ ගරුකාපත්තිී විවිධාකාර විදිහට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් වර්තමානයේදී ඒ කරන්න ඕන ආකාරයෙකුත් සඳහන් වෙන අපේ විනේ පොත්තල ඔය පුුණ්‍යවන්තයෝ. සංඝාශේෂපත්ති බිස්සූන් වහන්සේට තියෙන පාරාජිකාවලට පස්ස තියෙන බලසම්පධම කාරණා දහත් වන විිනේනීති තුන බව දැනගෙන අවස්ස කටයුතු සිදු කරගන්න ඔබේ සසරින් එ ගොඩවන ගමනට. සත්පුරුස පිවත්න දීර්ග ප්‍රශ්නයක් තියෙනවා මෙ දීර්ක ප්‍රශන කෙටියෙන් අහන්න පුළුවන්. අපිට මේ පහස්සු යනමඒක මොකද මුළු පස්නේම පේන දාන්න බැරිවෙලා යනවා දීර්ක ප්‍රස්න වනාම ඉපංවතුන් බලනායට පේනදාන පැරිවෙලා යනවා පස්නේ දිග හින්තා. ඊළඟට හලතියන පස්්නේ තමයි කවුණාවෙන් පැපින්ංවත් කල්්‍යා නිමිත්්‍යයන් ස්වාමින් වහන්ස කවුණාවෙන් පැහැදිලික දෙෙන මැනවී. අප අසාතියෙන්නේ බුදුදහමට අනුවයිතිං. ඒ ලෝකවල වාසයකරන දෙවියන් කාමාවචර සත්ව කොට්ටාසයක් ලෙසයි. එනං අපිසේම කවි අනු මයිතූන සේවනය යෙත්න බවයි. නමුත් දෙවියන් මෛතූණ සේවනය කර්න විදිේ වෙනස් බව, ධර්මය සඳහන් වන බව මාහට එක්තරා ස්වාමින්න් වහන්සේ නමක් පැවසුවා. එසේම දෙවියන් වැල්ඩ ගැනීම සිනාසීම වැනි දෑවලී මයිතූන සේවනය යෙත්න බව උන්වහන්සේ මට පැවසුවා. එසේ දිවලෝක, ත් එසේ දිවලෝක එකන එකට වෙනස් වන ආකාරයෙන් එවැනි මෛතූන සේවන ආකාර ඇති බව උන්වහන්සේ පැවසවා ඒ සත්‍යද ස්වාමින් වහන්සේ. මාගේ ගැටලෝනම් හින්දු දේව කතාවල සමහර දෙවියෝ සමලින්ංගික සේවනය කරන බව තිබෙනවා. නමුත් අපි බුදුදහම ඉගෙනගෙන ඇත්තේ දෙවියන් සමලිංගික සේවනයට අධර්ම රාගයට බෙහිවින් අකමැති බවයි. එසේම එවැනි පුද්ගලයන් දෙවියම් පිළිකුල් කරන බවත් අප ධර්ම දේශනාවල අසා ඇත. එසේනම් සාමීන් වහන්සේම කතාව බොරුුණේද. දෙවියන් එවැනිැකයා කරන්නේ නැහනේද. දෙවියන් එවැන්දේටි විරුද්ධැනේද. කවනාවෙන් පැහැදිලික දෙෙන මැනැවි සමලින්ගික සේවනයේ අවුදු පන්සීෙන්ට පන්සීයට පෙර වූ කල ලෝවට පැමිණි දෙයක් බව බුදු දහමේ සඳහාන්වී එසේනා ලක්ස කෝටි ගණං ආය සඇති දෙවියන් එවැනි දේ නොකරන බව සත්‍යයක් නේද ස්වාමීන් වහන්ස කෞරනාවෙන් පැහැදිලික දෙන මැනවි කියලා. සත්පුරුස පින්වත්නයේ දෙවරු සම්බන්ධව බොහෝ කවුණු අපේ තිපිට කටුවා දිය සඳහන් වෙනවා. එතනදී දෙවියන්ගේ ලිංගික සංසර්ගයේ පිළිබඳව සඳහන් වෙනවා. කාම්භූමිය කොළහෙන් අරකයේ විපදුණු සත්ත්වයන්ට මයිතූන සේවනයක් කිසිසේඒත්ම නැහැ. එතන දුක්වින්න ඒ ඇයට ස්තීම් පිරිමින් ගැන කාමච්ඡන්දයක් ඇතිවෙන්නේෙ නැහැ. තස මෙපේත මනුල්සයන් අතර මෛතූන සේවනය තියෙනවා. මේ අයගේ ලිංගික සංසාර්ගෙන් සුක්ඛ සෝණිතියනොත් නිර්මයණක් වෙනවා. චාතුරුමාරාජික දෙවියන්ගේ දයන්දය සමාපත්තියකැන් ස්ථීපුරුස දෙදනේගේ සංසර්ගය එවෙන්නේ ඒ අයි වැළඳ ගැනීමෙන් විතරයි. තාවතින්සේ යාමය කියන දිවලෝක දෙකෙ දෙවියන්ගේ මෛතූනයේ වෙන්න ඕුනොවුන් වැලඳ ගැනීමෙන්.කාහම දාහේ සංසිඳවා ගැනීමෙන්. මෙතයනි සුක්ක සෝණිත පහවීමක් වෙන්න නැහැ. ඊළඟට තුෘෂත දිවලෝකයේ දෙවියන් කාමඩාහය සංසිඳවගන්න ඕනෝවෙන් අල්ලා ගැනීමෙන් විතරයි. නිමාරතිය දෙවියන් ඔවුනවුන් සිනාසීමනොත් පාණීම්මිත වසවාර්ත දෙවියන් ඕනොවුන් දැකී මාත්‍යයනොත්, කාමදාහය සංසිඳවාගන්නවා. මේ ගැන වැදිවිස්තර අපේ පොත්වල සඳහන් වෙනවා. දිවලෝකවල අයුකාලයේ අභිතරම පොත්තල සඳහන් වෙනවා ඒ අනුව ඔය ඇත්තෝ දිවලෝකවල දෙවියන්ට අදාළව. මේ කවුුණු තේරුම්ගන්නට ඕන දෙවවරු තමන්ගේ කාම දාහේ සංසින්දවා ගන්නට යම් යම්ක්‍රම පාවිච්චි කරනවා. පංවත්ී කෙටි විවේකයක් ලබාගන්න කවුරුත් හොම නැදී සිටින්න ඊළඟට ඔය ඇත්තුව හලතියන ප්‍රස්නේ තමයි තෙරුවන් සනෑ පින්වත් සාමින් වහන්ස මනුස්ස ජීවිතයක ආවිස තීරණය වන්නේ කෙසේද උදාහන ලෙස වයස්ස අඩු ආවිසත් මැදආවිසත් දීර්ගාවිසත් වර්තමානී ලං හැටපා හැත්තෑපා අතර මේ සිදුවනයේ කෙසේද තෙරුවන් සාණය කියලා ඒක සිද්ධවෙන්න වෙන්න මේ විදිහට මනුසලෝක ආවස තීරණය වෙන්නේ ඒ ඉන්න පුළුවන් පරමාවසනුව උඩින් එතකොට කරමය අවසංවීමය කියනකාරණාව යටටින් ආයුක්්‍යේමානයේ හෝ කම්මක්කේ මානයේ හෝ ඔය දෙකම බලපාල වන මරණයක් එමන ත උපච්චේදකමානයක් කොහොම ගත්ත මරණය මනුස්ස ජීවිතයකදී අවුදු හැටපහ ඇත්ත පහතර දාන්ඩ එපා ඒක මවකුස පිලිසිඳ ගත්ත දවසිනං වෙන දෙයක්. ලිංගික සංසාර්ගයේයත්න කාන්තා පිරිමින් දන්නේෙත් නෑ සමහලාට තමන්ගේ ගැබට අර දර්භීජයක් පහළ වෙලා ආවකිනගේ ආව්‍ය තිබි තියන සතිය ඒයන්නේ කාන්තාවගේ ගර්භාසයට පැමිණිලා සතියකින් වගේ ගප්සා වෙලා ගිහිල්ලා. සමට මවපියෝ දන්නේත් නෑ දරුව මැරලකේරක්. සම දවස්තුනකින් එක හමාරකින් මාසයකින් ඒවගේ ගප්සා වෙන්න පුළුවන්. සමට මාස දෙකතුනක් ැනකොත් තමයි රුදිරේහෙම පිට වෙලා ලේබින්දුව එහම එලියටෙනකොට. මේ තමයි මෙම ගක්්සා වෙලා කළ සමහා දෙ මවපියෝ සංඥාවලින් දැන ගන්න ඒ කියන මවකුස පිසිඳ ගැනීම දැන් අවුදු හැටපා හැත්තය පහනෙමි. මවකුසට පිරිිසිඳ ගත්ත දවසයන්ලා පින්වඇති ඕනෙ වෙලාවක මානයට පත්වෙ ආාවකෙන යන්න පුළුව අහුඟක් කලාවට පරිවෙනි සතිය දෙක වගේ නම් මවුපියෝ දන්නෙත් නෑ මේ ළමය ගක්්සා වෙලා ගිහිල්ල නැත මානයට පත්වෙලාම ඇවිලා දවසය දෙකය සතිය ඉඳමයිල යනවා. ඒක හොඳටම දැනන්න ලේපාටට හැරල්ලා මස්ම කැති වැඩිලා. හමතේද ම මස්කුම ැල ලියටනකොට තම දන්නන්නේ මෙම ස්වාභාවිකය ගක්සා වෙලහිමනත්තන් උතුමවා ගක්සා කන සමහරු මෙතකට දරු උපදිනකොට මානයට පත්වෙනවා උපතා තවුරු දහයත් අතර කාලේ එන්නේ මඳ දසකේ මඳ නුවනක් තියෙන කාලේ මඳ දස්කේදීත් බොහෝ දෙනා මානයට පත්වෙනවා. ඊට පස්සෙන්නේ කීටා දස්සකේ ඊඩ දසකේදෙත් බහෝ දෙනාමානයට පත්වෙන වැඩි වසයෙන් සෙල්ලං කරන කාලේ කාන්තාවන් ඔවුන්ට ආවේනික පිරිමින් ඔවුන්ට ාවේනික් කීඩා. ඊට පස්සෙන බානදැසකේ අවුදු දහයයි විස්සයි අතර කාලේ ඒ කාලෙත් බහෝ දෙනාමානයට පත්වෙනවා. ඔය කිව වය සීමාවල මළගවල්ගෙන ඔබත් අහල ඇති. ඊට පස්සෙන් අවුදු තිහයි හතලේ හැතර කාලේ. ඒකාල සීමාවත් බොහෝ දෙනාමානයට පත්වෙනවා. අවුදු තියයි හතල හතර කාලේ. බලදස අවුදු හතලිහැ පණහ අතර කාලේ ඊට පස්ස තියෙන්නේ. අවුදු හතලිහය පණහායි අතර කාලේ ඒ කාලෙත් බොහෝ දෙදා මානයට පත්වෙනවා. හතලිහැයි පණහ අතරකාලේ ඒක කියන්නේ ප්‍රඥ දසකේ. අවුදු පණය හැටයි අතර කාලේ එන්නේ හානි දසකේ සරීරය ටිකෙන්ටික ටිකෙන්ටික වෑ කෙන්න්න පටන්ගන්න කාලේ. කියන සරදයේ දිාපත්වයන පටන්ගන්න කකාල ඒ කාලෙක්කු බහදනා මානට පත්තිනවා. දැං ඔය හත්තු දැගින්න වයසීමාවලි නංඔයි ඒක වයසීමාවල කට්ටේ මෑමනුවිදිය බලන්න. අවුතු හැටයි හැත්තෑවැකන් ප්‍රා් භහදසගේ සශරීද ඉදිරිිය නැමන පටන්ගන්න කල් බොෝ දෙෙන ඒකාලත්මාමනයට පත්තිනවා. හැබේ පුංචිකාලන් එනකොට දැන් මේවනකොට බොහෝ දෙනා අඩුයි එකක්කෙනනෙක් ඇසුනුසුරු කරමින් හිටියනම් දහසක පිරිසක්? එන්ද භාගයක් විතර හැලෙනවා පස ුද හත්තව අසුවවායි අතර කාලේ පවංක දසකේ. අර ඉස්සරහට නැමිලා බර වැඩි වෙලා දැන්ඔන්න ටිකක් වකුටිවෙන්න වග්ගැහෙන පටන්ගන්න කාලේ ප්‍රවංක දසකේ. තවත්ත ඊට පස්සේ ඉස්සරහාට යන්නකොට ඔන්න පින්වුවත්න ප්‍රවංක දසකේ නොත් පස්සේන්නේ ඊළඟ දසකේ. ඒකැන් මෝමූහ දසකේ. අවුදු අසුවයි අනුව අතරනං ඉන්නේ බොහෝම ටික දෙනයි. දාහ කින්නවනන්දැ. පණහක් වගේ පමාණට බැහැල ඇති. අනිත් නවසී පණහා මානයට පත්වෙලා. සෑන දැසකේ හරිම දුර්ලබ කාලයක්. වැඩිවසෙන් ඇඳේ ඉන්න කාලේ සීයට යන්නේ දාහා කිටිය නං එක්ක නෙත් දෙන්නේෙක්. ඉතිං ඔය ඇත්තො ආවිසතීරණය වෙන කොහොමදිකේ ැහැවුවොත් ආවිසතීරණය වෙන්නේ ආයුක්කේ මානයේ, කම්මක්ගේ මානයේ උබයක්ක මානයේ උපච්චී දෙක මානයේ කියනෙ ඔය මාන අවස්ථා හතයට පත් වන ආකාරය අනුව. මැරෙන්න පුළුවන් ඇවිල්ලා තත්පරීෙන්. මවකුස මව්පියන්ගේ සුෘකතිීබ සංසේචනයන් ඇසුරට ඇවිල්ල සුළ මුහොතකින් සනයකින් තත්පරයකින් ඇවිත්‍යයන්න පුළුවන්. පෑ දෙකතුනත් සති මාස ගනන් ඉඳල මානයට පත්ත්‍රය යන්න පුළුවන්. වෙනසකරතියෙන්නේ අර පුංචි මුල්ම අවස්ථාවේදක නොපෙන වුණනාට අර වෙලා විදි පීන රතුපාට ලේ තියෙනවා. ඔය විදිහට පින්වර්ත්නේ අවුද හැටපහ ඇත්තපහ අතර කියන කාලේ නෙමි මෙතනදී වැඩිවසෙන් අවද හැටපහ ඇත්තෑපාහ අතර වර්තමානද මානයට පත්ය වභාවයක් තිබුණාට අර මවකුසට පැමිණීමේ ඉඳලා සයන දසක අවස අනේ දක්වා ඕන වෙලා කෙනෙක් මානයට පත්යන්න පුළුවන්. විදිහටඒක තේරුගන්න ඕන ඊළඟට හරතියෙන පස්නය පින්වත් අපට නිවැදි දහම්කවන කියාදෙන කල්්‍යානෙමිට ස්වාමින්න් වහන්සට නමස්කාරවීවා තෙරුවන් සරණයි. කෙනෙකුට යම්ගෙනෙක් ගැන ආවේගයක් ආවහම දොස් කියනවා. සැරකරනවා ඒක වවිද්‍යත්දක්වා ගෙන යන්නේ නැහැ. එවේලේම අමතය කරලා අදානවහිතේ රඳවාගෙන ඉන්නේ නැහැ. ඒ අකුසා ැස්සෙනවා නේද. ඒ අවස්ථාවලට මොනවගේ විපාකද බඳින්න වෙන්නේ. ඒවා සසරපුරාම් බලපානවාද. කවුනාවෙන් පැහැදිකදින පින්වා සාමීන් වහන්සේ ඇත්ලු කාර්මණ්ඩලට තිරුවන්සාන්නයි කියලා. කවුනාවන්ත ගුණබර පින්වර්ත්නී යම්කිනේ කන ආවේගයක් ආවහම දොස් කියනවා සැරකනව වෛරයක් දක්වා ගිනියවෙ නැතුවුණට ඒ වා කරමවලට විපාක හබ වෙනවා ඒ වාකරමවලට පින්වති විපාක හම්බ වෙනවා. එතනද කාය වනොත් ඒවටත් විපාක හම්බ වෙනවා. මොකද ජවංචිත්තවීති ඇති වෙලානේ පලුස වචනකවවෝ අංග සම්පූර්ණ කර්මපතයක් වුණොත් පෙරලා බැනුන් අහන්ඩ වන දේව සසට පුරායිකතු කොරගෙන. එ නිදා අපහාස කලෝ තේ වෙලාට කීන්තිගේි රේවත් තමන්ට එනවා පෙරලා කුණුහාරප පිළුණු වචනකිවෝ තියව වැඩි දවසක් කන කන පෙරලා නි පැත්තටනවා. එතකොට දිට්ටදාම වේත්නය වසෙන් මෙලෝටත් විපාක හම්බ වෙනවා. උඹපච්ච වේත්නය වස්සෙන් ඊ ළඟ බවයටටත් විපාක හම්බ වෙන ඉතින් ඔයඇත්තු මොකරෙද ිහිලුවටවත් අකුසාසිද දොලහහි කීපයක් කරඉඳල හිත්හදා ගන්න අකුසාසිද ොල ඇති වෙනවනගුව ඇත්තන්ට ඇතිවන්නේ පයඒක විපාක වි්ඥානයකු. අහේතුක උපේකා සහකර සන්තියන විපාක විඥානය පතිසන්ධයක් වු නසිද්ධ වෙනවානේ. ඒක නිසා පිංවර්ට්නි විිහිලුවටවත් අකුසාසිද් දොලහ එකක්වත් ඔබ තුරේ ඇතිකර ගන්ඩපා. ඒ වෙනුවටව ඇත්තු කරගන්න ඕන පින්වර්ත්න ඔබ අටමා කුසා සිත්වල ඥාන විපයුත සිත්වලටත් අදාා ඥාන සම්පයුත්ත මට්ටමෙන් ඔබේ චිත සන්තතිය පවත්තා ගන්න උත්සාවන්ත වෙන එක. ඒ විදිහට කටයුතු කරගන්න චේතනාවසා සම්පයුත ධර්ම යෙදන විදිහ අනුව තමයි මේකදී ඒ කුසල් අකුසර ඇැස්සීමේ ස්වභාවේ සිද්ධ වෙන්නේ ඒ වගේ මේක තව ක්‍රමයක් තියෙනවා ඒ තමයි ප්‍රතිවාදයාගේ ගුණේ අනුවත් මේක වෙනස් වෙනවා. බ. ඒ ප්‍රතිබාධියයාගේ සිල්වත්කම් ගුණවත්කම් සහයේ යහපත්කා අනා අයහපත්කා අනානුවත් මේක වෙනස් වෙනවා මේ කර්ම විපාකදනි විදිහය. ඊළඟට අහලතියෙන පස්්නේ තෙරුවන් සානය පින්වත් සාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ වත් සැප් එකට මැසේජ් එකක් දැම්මා. හාම් පූජා කිරීම සඳහා විස්තර් ලබා දෙන්න කියලා තහම විස්ත ලැබුණි නැහැ තෙරුවන් සරණයි කියලා.ෆිංුවත්න ඉක්නොන්ටම විස්ත ලබා දෙන්නම්. බොහෝ දෙනාට ලංකාවිලෝක විත දහම් කැටලු තියෙනවාන. ඉතින් පස්සන ගොඩාකි දිරිිපත්කන අපිත් කාලයනුව පස්සන ඔක්කෝටම උත්තර තිෙනවා. විවිධාකා රටවල්ලීඉන්න සත්පස පුුණ්‍යවන්තීට තින් දහම් කැටලුත් ඒවත් විසදමි අභිධර්මාදියත් උගන්නමි උොප දන්නවද සතියට සජීවී වැඩසටහන් දහායකට අපි ඉන්නවා. සජීවීම වගේ වැඩසටහන් මෙසෙන සුරාධයකන අද මෙටින්ට එනකොට උදේ දවල් වැඩසටහන් ගොඩක් කරල මෙතන්ට වැඩල තියෙන්න්නේ මෙතාත්වී පෑදිකට. එතකොට අනිදිනවලත් එහෙමයි. අපි ඉක්මටම, ඒටික ලබා දෙන්නම් මම බලන්නම් වස බල්ලිවරල පිළිතු ලබා දෙන්නම් සත්පුරුස පිංවර්ත්නි අමහාපන්න එFIා මේ එහෙම වෙන්නේ බොහෝ දෙනාට තියෙන දහම් ගටලි විස්දන්නට ඉන්නේ අඩු ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයක් ඉතින්ගේ තියෙන ගැටලුවට අපි කාලයවෙන්ක ලවස කටයුතු කරනකොට සහරීවයිතින් මගහැනෝ. ඒග නඋන්දවෙලා අවස් විදි ඉික්මටම පනිට ලබා දෙන්න. පස්සන අහල කිරලා ඕ පින්ුවත්න ඊළඟට අහලතියෙන පස්නයේ තමයි පින්වත් කල්්‍යයානමිත සාමීන් වහන්සේ වසවර්ති මාරයයායන මිත්‍ය දදුෂ්ටික දිවි කෙනෙක් න ද. ම පින්වමි දිග පස්නවලට ඒ පස්නේ අහනහන තැන්වලටම උත්තර දීගෙන යන්න ප්‍රශනය සම්පූර්ණ කියවල එකට උත්තර දෙන්න ගියෝතින් සැහෙන කාලයක් යනවා. වසවර්ති මාරයයා යනු මිත්‍ය දෘෂ්ටික දෙවි කෙනෙක් නේද. වසවර්්‍ය මාරය මිත්‍ය දෘෂ්ටික න්නෙනෙක්. එසේම වාමීන් වහස මාරයාගේ බලපෑමට අහුවෙනවාය කියන්නේ සිතට එන මාර සිටිවිරිවලින් එසේද එසේම මාරයා විසින් තවපට බාතා කරනවද. මාරයාගේ බලපෑම්ිකො මස්කන්ධ මාර මච්චුමාර ලේ මාර අිංස්කාර මාර දේවකුත්ත මාරකින් නවේ පස්සසාකාරීීම මාර ස්වභාවය දකිින් දෝන. කාමේ අරතයසා පාස්ස විිච්ා දිිනමවිද්‍යායාද ඔය. ුර මක බවහා ැඩිබවාදී දසමාර සේනාවිදිහටම ගන්න ඕන. ඉතින්දි දීවපුත්ත මාර විදියට ගත්තාහම තමයි දීමේ වසබරත දීවපපුත්්‍රය කතාවටෙන්නේ. අනිත්වා චිත්ත සන්තතිය තුළ ඇතිවන කෙලිස් ආදී කාරණා බවත් තේරුන්ගන්නට ඕන. ඒ වගේ මේ පස්නේ එසේම ස්වාමින්වාස මාරයා කුසල් මතුවන විට මාරයාට අපට බලපෑම අපට කළහැකි දෙයක් නැද්ද. අද සමාජයේදේශ බාලන විට දුසිරිතයේ ඉදින්නම් ආර්ථික වශයෙන් දියුණුවේ. එසේම පන්සේරකිමින් පින්කංකරමින් සිටින පුදගලියන්ට ඇතැම් වෙලාට කොපමන කුසා රැස් කළත්. ලෞකික ජීවිතයේ දියුණුවක් නොලැබි. පින්වත්න මෙතන්දී මාරයාගේ බලපෑමි එකට ඇතු කරන්න එ්පා. මාරයාගේ බලපෑම ගන කතාක ඇද. මාරයා කුසල් මතුවන විට මාරයාට අපට කළ හැකි දෙයක් නැදකෙ ලැහුවොත් අපේ විදර්ශනාඥානයේ දියුණවේදදි මාරයායට අපිට බරපෑම් කරන්න හැකියාවක් නැහැ. ඒ වුනාට පින්වත්න මාරදීවපුත්‍රයාට ධ්‍යානවලදි ඇති තරන් හිතී හටියට බාධා කරන්න පුළුව. ඒවගේම ජීවිතවලටත් බෝ හිරිහැට පීඩා පමණුවන්න පුළුව. පංචමාර්රයන්ගෙන් දීවපුූතමාරයා එක් පිරිසක් පමණයි. ඒවගේ ඔය ඇත්තු මේ අහලතියෙන පස්නේදී. පන්සේරකම පින්කාංකරමින්සේටන පුද්ගලයන්ට ඇතැම්වෙලාට කොපමන කුසා දැස් කළාත් ලෞකික ජීවිතයේ දියුණුවක් ලැබෙන් නෑ කියෙන කාරණාව ගත්තහම ඒ අයිතිවෙන්නේ පින් පවපැත්තට. දැංහිතන්න දැංකෙනෙක් සල්ලාල ජීවිත්‍යයක්ග්‍යෙවනවා මත්‍රාව විකුණ නවා ධනවත්ත ඉන්නව යානවාහනතියා ගන්නා. හරියට ඒකන මේ මනුස ජීවිතයට ඇවිලතිෙන පෙරපින් හිදා. හරියට අපි කියමු ඒ කෙනගේ ජීවිත ගිනි ගොඩක් වගේ කියලා. ඒයන්න දර එකතු කරලා ගිනි ගොඩක්ග හලා. ඒග ගින්දර හොඳටම තියෙනවා. ඒ ගින්දර හොඳටම දැල්ලමින් ගිනි තපින්නක් පුළුවන්. එහෙම තියෙන වෙලාවේදී ඒ තව ාපකරම කරගන්න වෙන හිතන් ඒකැන්නේ කෙනෙක් එකෙ ජීවිතය ගිනි ගොඩග සමාන කරන්න. පෙර කරපු සංසාරය කරපු පුුණන්න කරම හින්ද ඒකෙනාට මේ ආයුසවානය සැපේ ධනය තානන්න ඔක්කෝම තියෙනවා. හරි ගින්දර වගේ ඒකෙනට එක දිගටමාර පෙරපින් තියනෙහින්ද එමයෝයි විපාක දෙනවා. නමුදද රැස්කරගන්න පාප කරම. කොයි වෙලාේ හරි ගින්දරට එකතු කරපු ලීතිික පැත් පිච්චිල අවසංවෙන්න පාය. කොට ලි තාවව ලංකඩ අන්නන කොයි ලාම හදේ ලී දරද මේ දඩු ටික අවසං වෙනවාන ගිනියාදගෙන. අලුත් දර එකතු කලොත්න නැවතත් ගින්ද දිිකටම පවත්තා ගන්න පුළුව. ඒ වගේ තමයි පින්ුවත්න පෙරසංසාරයේ කරගෙන් තියෙන පින්කංහින්ද දැන් බොහෝම සැපවත්ත දනවර්ත බලවත්ත හිට අට දැන් පාපකරම කරගෙන ඒවිදියට දියුණූනාට හිතාන්න පවක හැමදාම තියන් දෙයක් කියළ කරම විපාග දෙන ගත්තාම හරි තර දැන්ද උපාත්වෙලා කොච්චර උත්සාහ කළලා දනවත්යන්න බලවත්තය එන්න බැරි පිරිසක් කියන්න ඒත්වයට දැංගුවේ දනවත්ත බලවත සැපවත ඉන්න කටි නාගතය පත්යවා තන්ට විතරක් නෙේ තින්ට එන්න බැරිවිදිර සතරාපා ගතත් වෙනවා. දරකරගත්ත පාපකරමවල හැටියට. ඒක ඇටටර් ලේසේ නැගී සිටීමක් වෙන්නෙත් නැහ. දැන් මේ ජීවිත කාලෙදි බොහෝ දෙනා පින්දහම්මාදිය කරගත්තත් දුප්පත් වෙනවා ඒ දුප්පත්තියන තමතමාන් පෙරසංසාරයේ ඒ හේතු සම්පත් රැස්කරගින් නැතිකමේ වරදට. ඒක වර්ධතියන ඔවුන් කර්ම රැස්කරගෙන්නෑ ධර්මය හැසේලාන හැ ඒ අවස්ස කරන පින්දහම් කරගෙන්නෑ දැන් මේවෙලාවේ දුෘෂ්ටිය කොච්චර වැරදි වනත්. පාපකරම කොච්ච දෙ කලාත් පෙරපින් දැන් මේ නමුරූප ධර්මලට උපකාර වෙමින් පවතින වෙලාවක් නම් බලන් ඉන්නකොට සනිකර්ම කරන පාපකර්මවලට විපාක ලැබෙන් නෑ වගේීම තමයි කලින් කර ගෙන තියෙන පාපකරම දැම්බුත්ති විඳිමින් බොහෝ පීඩාවලට මුණ දෙමින් ඉන්න වෙලාවක දැන් එකපාරකරන ෆින්කං එකපාරම මතුවෙන්නත් නැහැ ඔය දෙකම එක වගේ. ඉතින් තම තමන් වපූර්ල තියන අස්සනු තම තමන් එලාගන්නවා. ඔබාලතින් ඒපස්නෙම එක්තරා පින්වා සාමීන් වහන්සේ නමක් විස්තර කළි එවැනි දුසීතයේ ඒත් නත්. මාරයාටි ඉක්මවා නොය නිසා ඔවුන්ට මාරයා උපකාරකරන බවයි. එසීම සිල්රාකමින් උසාරැස්කරන මිනිසුන්ට මාරයා බාධකර එම වැඩවලින් ඔවුන් ඇත් කිරීමට උත්සාකරන බවයි. නමුත් තීදීවල් ඉවසාගෙනම කටයුතු කෙරුව හෝත්. ඉන්පස මාර්යාටුවත් බාදා කළ නොහැකි බවයි. එම කතාවී සත්‍යයක් තියෙනවාද කියලා හැමදේම මාරයාට දාන්න බැහැ. නමුත් මාරදිව්‍යපුත්්‍රයාට අදාළකානාවලති මෙහෙ වෙන්න පුළුවන්. ඉස්කන්ධමාර දේවපුත්‍රමාරය මච්චුමාර අබි සංස්කාරමාරක ලේසමාරය විදිට ඔහොම ගත්තා හැම දේවපුත්්‍රමාරයාට අදාද කවුුණුුවලට අපට හොම යන්න පුළුවන්. අනිත් වටිහෙම බැහැ. එතනදි පින්ංවුවත්න කුසල් දහම් කරමින් ධර්මයේ හැසිරෙමින් නූනැති උදවිය කටයුතු කරගන්නට ඕනේ මාරයාට බාධ කරන්න බැරිවිදිහට තමංග දියුණු කරගන්න නම් විදාශනාව දියුණු කරගන්නට ඕන. ඔබ ඒ පස්සනෙ මහනවා අප සිල්රාකිමින්ෙන් කුසාරැස් කරමින් කුසල් බලවත් කරගත් විට අපට කාලයක් යද්දී මාරයාට වත්කාදර කිරීමට නොහැකි වෙනවාද කියලා මාරයා කියන්නේ බොහු බලවත් කෙනෙක්. පීදාව බොහෝදිනාට එනවා. හැබැයි ඔය ඇත්තු විදර්ශනා ඥානීෙන් කිලෙසුන් සෝහාම මාරයාට ඔබ හොයන්න බ ඔබට හිරිහර කරන්න බැහැ. මොක ඔබ මාර විස්සේ ඉක්ම ගිහිලා තියෙනෙහින්ද. එවාගේ මේ ප්‍රශ්නජයෝ බානවා ස්වාමීන් වහන්සේ එසේම අප කුසාරෑස් කරගෙන සක්‍ර දෙවියන් සතර්වරා දෙවියන් වැනි පින්වත් බුදුන්සානගිය දෙවරුන්ට එම පින් අනමෝදං කළ විට එම පින්වාත් දෙවියන් අපගේ ලෞකික ජීවිතයේ දියුණුවට උදව කරනවාද සාමින්හස කියලා. ඔය ඇත්තෝ දෙවියන්ට පින් අනුමෝදන් කලා මනිවාරෙන් දෙේවරු ඔට සහයෝගේ දෙනවා. ලෞකික ජීවිතයට අදාලව සහයෝගේ දෙන්නේ මේ සමය අත් ෘෂටික දේවරු විතරක් නෙමි. නියති මිත්‍යා දුෘෂ්ටියයට නොගියවරු ඔබට උදව කරනෝන් තරම්. ඒ මිත්‍ය අදුෂ්ටික නමුත් නියතිමි්‍ය අදෘෂ්ටික නෑ. සමලට නියතිමිත්‍ය අදෘෂ්ටිකයේ හිටියත් පින්වුවත්නී කරමකාරම්පලි විශවාස නොකරත් උදවපදාව කරන්න අවස්ථා තියෙනවා. කොහොම වනත් නියතිමිත්්‍ය අදෂස්ටිීන් ඉන්න අයනම් සතරාපාගත වෙනවා මොකදවුන් කරමකාරම්පලි ශවාස කරන්න නැතිහින්ද. පනී දෙවියන්ට පින් අනමෝධන්කර ඇදී සම්ය දුෘෂ්ටිකද මිත්‍ය දුෘෂ්ටික කියන එකට වඩා හොඳ සේලම දෙවියන් අරමුණු කරගෙන පින් අනමෝධංකරනය එක එතනදී අද මිත්‍ය දුෂ්ික දෙවු හිට සම්ය දුෂ්ටික වෙන්න පුළුවන්. මේ අවුදු දෙදාකාලෙ කොච්චාන මිත්‍ය දුෂ්ටික හිටිය දවරු සම්මයා දුෂ්ටික වන්න ඇද භාගතුන්හන්සේ. දම්සපඇතුන් සූතේ දේශනාකාද හිටේ මිත්‍ය දෘෂ්ි දේවල ොක්කොම සම්‍ය තුෂ්ටි කලේ. මහා සමයගේ තවත් අනිකු සූත ධර්ම දේශනාවද භාගිවතුන්හන්සේ මොන තරන්න මිත්‍ය දෂ්ික දෙවරු සමය දෂ්ටික් කළාද. අදවනක් කල්්‍යානි මිත්‍ර ඇසුරෙන් බිස්සු බිස්සුනි උපාසකු පාසිකාගෙන් සිව්ුවනක් පිරිසීම අභිඥාලා අභියාද සිවුවනක් පිරිසේම කල්‍යා මිත්‍ර ඇුරින් මිත්‍ය අදුෂ්ටික දෙවරු සම්ය ෘෂ්ටික වෙන පුලුව. ඒ දෙවියන්ට ඔය ඇත්තූ පින් අනමෝදැන් කරන්න ඒ පින් අනමෝදැන් වන දෙවරු සක්ති පමණින් ඔබට කළ හැකි උදව්වත් තියෙනවනම් උදව් කරයි. සහයෝග ලබාද දෙනමු ඒ බලාපොරොත්තු වෙන්නේ පනමු තෝන් සහයෝග ලබාද. මාරදීව පුත්්‍රයාද අ සක්‍රදිවිදුන් සතරවරන් දෙවියන්ට පබ දෙවියන්ට පබල ස්මින්න් වහන්ස මේ කවරන පිළිබඳ කවුනාවෙන් පැහැදී කල් දෙන්නකිව්වාහම මාරදිව පුත්‍රයා තෞතිසා දීවලෝකයටට වඩා ගොඩාක් ඉහලින්ගෙන ඉහලම දීවලෝකෙ පාරිණිමි වසවාතිීන්න කෙනානෙ. ති ද ලෝකෙන් සකදීවරායන සරව වලන් වරු චාතුර මහරජින යගේ ආයුකාලයක් බොහොම පොඩ්ඩයින, පණනිම වසවාර්තිය කුච්චනන් ආයුකාලය සප සම්පත්තියනවාද. එතකොට සක්‍රධීවරාජය ආදී සියල් දෙනාට වඩා අතිපබල කෙනෙක් තමයි, පාණීමිට වසවාර්තදී වෙලෝකීන්න මෙ වසවරතිමාර දිීව පුත්‍රයා. ඒ වගේම ඔබ අහල තියෙන අතවදෝටත් ස්මින්හස මට අවසාන වසෙන් දැන ගතයුත්තේ මේ භවයේදී ලෞකිකව දියුණවීමට අප මාරයාට අවනතවිය යුතුමද යන්න. සහ එසේ නොකොට දිගටම කුසා රැස්කරමින් පින් රැස්කරන විට මාර්යාටවත් අපගේ ලෞකික දියුණුවට කාර්දරක නොහැකි දෙ යන්නයි. ඔය ඇත්තු කළ යුතු හොඳ මරේ තම මාර්යාව අමතක් කරන්න. මාරයාව ඉන්න තැනක හිටපුදී. ඔය ඇත්තුො ඔබේ නාමරූප දරම ගැන මත කේට ගන්න. ඔය ඇත්තෝ නාමරූප දරම ඉගෙන ගන්න. ඔබට ආවිස්්‍ය ලබෙන වානය ලැබෙන සැපේ බලය ලැබෙන ඔය ඇත්තන් දානසීර නෙක්කාම ප්‍රඥාවීදය කන්දි සච්ච අධිට්ටාන මෛත්‍යය උපෙක්කාදී විදිහට තියෙන පාරමී උපාරමී පරමත්ව පාරමිතාදය සම්පාත්නයකන කුසලින්ම කුසලේම සත්‍ය මත්යන්න කුසලම වඩන්න කුසලේම සත්න සතති මත්තන්න ඔය මාරය අමතක් කළ දාන්න මාරයාව ගනන්ගන්න. ඔය ඇතු සක්තිමත් එන්න ජිතකොට ඔබේ කුසල් දිකුසලී දියුණුව කල් නොයවා අද අදම මඟපල් ලබන්නත් උපකාරවේවිී ඔබේ ලෞකික දියුණුවටත් අතිසෙම් උපකාර වෙනවා කර්ම ජවස්සයෙන් ඔබට ලබා දෙන සහනේ රැකවණය පහසුවත් අති විශාල වෙනවා. එනිසා මාරයා අමතය කරලා ඔය ඇත්තව කුසලින් සක්තිමත් වෙන්න. මාරයා විදාසනා භූමියේදී හැර අනෙක් හැම තැනකදීම බාදා කරන්න පුළුව. ඉළඟට හලතියන පශ්නේ තමයි අවසරෑපින්වත් සාමීන් වහන්සේ. කුසාසිතක් ඥාන සම්පයුත්ත කර ගැනීමට අවස්්‍ය කවන මොනවාද. කරම කරම්පල විශවාසය ප්‍රමාණවද්ද කියලා. නිදසුනා කවස්සයෙන් බුදුරජාණන් වහන්සේට මල්පූජා කිරීමේදී. මල්පූජාවෙන් ලැබෙන ආනිසංස ගැන වැටහීමක් ඇතිව. නිවන අධිස්ථාන කරගෙන සිදු කරන මල්පූජාව සිදු කිරීමෙන් ඇතිවන කුසාසිත ඥාන සම්පයුත්තද. වගේීම ස්වාමීන් වහන්සේ අමනුස්සයන්ට හෝ දෙවියන්ට අපගේ සිත කියවන්න පුළුවන්ද අපේ අපේ සිතට සිටවිලි ඇතිකරවන්න ඔවුන්ට පුළුවන්ද ඔබහන්සේට දීරිකාවස පටමි කියලා සත්පුරුස පිින්වර්නී ඥාන සම්පයුත්ත කුසාසිතක් ඇතිවෙන්න මෙන්න මේ කාන්න ඕන වෙනවා තිහේතුක මහා විපාක සිතකින් ප්‍රතිසන්දය ලබන්න වෙනවා සද්ධාදී ධර්මයන්ගේ මේරීම ඕන අකුසලයන්ගෙන් ඈත්වෙන්න ඕන නුවන වැඩෙන කටයුතු කරන්නට ඕන. මේ කවු්ුණුවලින් ගක්හරි අඩුවුනොත් ඥාන විපයුත්ත සිත් තමයි ලැබෙන්නේ. එතුළ කුසාසිතක් ඥාන සම්පයුත්ත වෙන්නේ නුවන නැත්තං අමෝහය කියන ප්‍ර්ඥයෙන්දී යෙදෙද්දී. නුවන යෙදෙන්නේ නැති සිත් ඥාන විපයුත්ත හිත්වෙනවා උසාහසිතක් ඥාන සම්පයුත්ත ඥාන විපයුත්වවෙද අන්නේ විදිහට ඥානේහම නත්නම් ප්‍රඥාවත්යක්ක එකට යඒත්න හිත ඥාන සම්පයුත්ත හිතක් වෙනවා. ඥානයේ කියල කියන්නෙ කරමහා කර්ම විපාක විශ්වාස කිරීම හේතුපල් ධර්මය විශ්වාස කිරීම ධර්මයේ අර්ථයන් හොඳ හැටි දැනීම පාපයන්ගේ වැලකීමේ උපාය දැනීම කිරමේ කාරණාවලට ඥානවන්තයා කුසල් අකුසල් ජනගෙන අකුසලයෙන් වෙෙන් වෙනවා. ඒකෙනගෙන් තමන්ටත් අනුන්ටත්වෙන්න පුතුම යහපතක්. ඥානවන්තයා සස දුකදැක්ගෙන එයින් අත මිලන්න උත්සාහ කරනවා. ඒකනා නිර තුරුවම නුවනින් විතරක්න මේ ගුණේනොත් උසස් වන්න කට යුතු කරගන්නවා. පින්ුවත්නී ඔය ඇත්තු නිතරම ඥාන සම්පයුත්තව ඔබේ චිත්තසන්තතිය පවත්වාගන්නට ඕනේ. ොකදරමකරම්පල විශවාස කිරීම විතරක් නෙමේ ඔය ඇත්තන්ට ප්‍රඥාව ඕනවෙනුව හැම කවුනකදීම. පෙරජාතිවලදී ප්‍රඥාව වැඩින දේවල් කරගෙන් තිබීමත් අතිසේෙන් වැදකත්. ධර්මවිණ ඉගෙනගැනීම ධර්මය කියාදීම ධර්මදියසකයන්ට සැලැකීම ධර්ම ඉගෙන ගන්නායට උදව් කිරීම නිවැඩි සිල්ප ශාස්තතිය ඉගැනීම වගේ මේ කුසලයන් කරලා පාර්ථනා බලයකුත් ඇතිවෙඉන්න ඇයට තමයි නුවන පහල වෙන්නේ. න මුහකුරාගේ ත්වයට පත්කරගන්නට කටයුතු කරගෙන ඉන්න ඕන. ධනසීල භාවනාදී පිංකන් කනකොටට සිත ලෝබදේස මෝහ යංගෙන් වැහෙන්න්නේීද දෙන්න හොඳ නැහැ. කුසාකිරද්දී ඒ කුසලේ කරන්න කලිනුත්. ඒ කුසලේ කලාට පස්සිත් ඉතා පිරිසුදු සිත්ම පාල කරගන්නට ඕනෙ.මිනි මේ කවුණු සම්පූර්ණ කරගන්නට වග බලාගන්නට ඕන වෙනවා. පින්වත්නී ඔබ මල්පූජයා කරඇ්දි ඒ ඕනෑම අවස්ථාවක හිත කුසම ඥාන සම්පයුත ත්වයට පත්කරගන්න නම් අඩකිව්ව කවුණු ඇතිව කටයුතු කරන්න ඥානයේ වැඩනි විදිහයට කටයු ගන්න ධර්මවිනිී ඉගෙන ගන්න ධර්මී කිය ල දෙන්න ධර්මද එස්සකයන්ට සලකන්න ධර්මී ඉගෙන ගන්නායට උදව් කරන්න නිවැදි සිිල්ිපියන් ශාස්ත්‍රයන් ඉගනීම ඒ කටයුතු සිදුකර ගන්න. සත්පුරුස පින්වුවත්නී ඊළඟට අහලතියන පස්නේ. අවසරෑ පින්වා සාමින්න්වහන්ස. පළමුුව වැඳ නමස්කාර කරමි. සාමින්හන්ස ඇස්වහා කටවහා යනු මිත්‍යාවක් නොවේද. කවුණාවෙන් පැහැදිලික දෙන සේක්වා. ස්වාමින්හස සුරිය පීත ගැන, පසුව පූර්ණ දේශනාවක් ලබා දෙනමින්, ගෞරවීන් ඉල්ලාසිටම තෙරුවන් සරණය කියලා. ඇස්වා කටවාකැනනි මිත්‍යාවක් නිමේති කියල ඇහවොත් ඇස්වා කටවා කර දෙයක් තියෙනවා. අපිට ඒක බැහැර කරන්න බෑයි වුණට අපිට ගණන් නොගෙන ඉන්න පුළුවන්. අපි සිත්කයි වස්කවි කියල කලාවත් තියෙනවා ඒකින් යම්යන් දේවය කරනවාන. ඇස්ස කටවාදී දේවල් ගත්තාම ඒ පුද්ගලයින්ගේ ස්වභාවේ අනුවත් ඇතිවන දෙයක්. ඒ පුද්ගලයින්ගේ ජිතසන්තති වල පවතින ස්වභාවය අනුව ඇති වන ආකාරයක් ඇස්සා කටවා කියලා යම්යන් දේවල්තියෙනවා ඒ පිළිබඳ වැඩි හිටියන්ටත් බොහෝත් දැකින් ඇති ඊළඟට ඒක මහල තියෙන දෙයක් තමයි සුරිය පීත ගැන පූර්ණ දේශනාව පස ලබා දෙන්න කියලා හොඳ පින්වුවති ඉතිරියේද අපි ඒ පිළිබඳ ඔ ඇත්තන්ට දේශනා කරන්නම්. ඟට හලතියන ප්‍රසනේ තිරවන්සානය හාමුදුරුවනේ යමෙක් අසර්ණව සිටින වැනි අවස්ථාවල ඕවුනට නැවත මෙවැනි විපත් කරදර නොවේවායි මෛතය සහගතවම සිෙත් පැතිීමෙන්. ඕනට යම්හෝ කුඩාහෝ අස්වැසිල්ලක්. අපට කළ හැකිද. බොහෝවිට පේස්බුක් වැනි විද්්‍යත් මාතයෙන් දකින්නා වූ අසර්ණයන්ට. අපි එසේ සිෙත්පතන බව, අසරනවසින තැනැත්තා දන්නේට නැත. එවැනි අවස්ථාවලෙහි බලපෑමක් පවතීද. කර්මා රූපෝ යමෙක් අසර්ණවන විට අප එලෙස මෙත් පැතීමෙන් ඔහුට සහනයක් වන්නේද. සත්‍ය වර්සයම එලෙස යමෙකුට සෙත්පැතීමට නිවැදික්‍රමයක් පවතීනම්. අප අනුකම්පාකර පහතා දෙන සේක්වා. ඔබහන්සේට නිදුප් නිරෝගී සුවහ සිත්්කැමතිපෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තිය පතමි කියලා. සත්පුරු පින්ර්න යමෙක් අසර්නව ඉන්නකොට. මෙවැනි විපත්කාදර නොවීවාය කළ මෛත්‍යීසාකතව සිත් පැතිීමෙන් ඔවුනට යම් හෝකුඩාස්සැසිල්ලක් ඔබට කළහැකි අනිවාරයෙන් පුළුවන්. යම්කිසි විපතා කාදරයක් වෙලා ඉන්නකොට ඔය ඇත්තන්ගේ බලවක් උසලේ මුල්කරගත් ආසිරර්වාදය අනෙත් ඇත්තන්ට ලොකු රැකහරණයක් වෙනවා. ඒවිතරත් මේ ඒ එකක ඔබටත් ලොක පින් කමක් වෙනවා. ඔබට ඇතිවනේ කවුණාව අනුන්ගේ දුක දැනගෙන ඔබට ඇතින ඔය කවනාව ඒ බලවත් කුසාසිෙත්වල ඇතිවන තිහේතු තත්යකින්ම ඇතිවනූතින් ලැබිෙන පතිඵල මෙලෝට පාරලෝට අති විසාලයි. බොහෝවිට පේස්වොක් වගේ විද්‍යත්මාධ්‍යයෙන් දකින අසර්ණයන්ට එහෙම සිෙත්පත්ල ඔබ කටයුතු කරනකට අසණයන් දන්න ඇති වුණත් ඔබේ ආසිර්වාතය ඔවුන්ට අති විසාලයි. බුදුරජාණන් වහන්සේ සුප්පාවාසාව දැක්කනෑ. බුදුරජාණන් වහන්සේ ළඟට සුප්පාවාසාව තමංග ස්වාමයායි වන්නේ. භාගිවතුන් වහන්සේගේ සම්බුදුම විම්පිට වෙනවා. සුප්පාවාසාව සුවසේ දරුවකු ලබාවා කියලා. මෙන සුප්පාවාසාව නිවසිනන් දරුව ලැබිලා. එය මහනයාසිටවාදයක්. ධර්මදස්නාවන මොනතරන්න පිහිට ආරක්ෂාව ලැබෙනවාද. අන්න ඒවාගේ පින්වර්ටනනි ඔය ඇත්තෝ කළුුණා මෛත්‍ය උපදවාගෙන සෙත්් පතන්න අනිවාර්රයම කළුණාව මයිත්‍ය උපදවාගෙන ෙත් පතන්න ඒ ඔබටත් මහනීය පිනක් ඒ අසර්නයින්ටත් ඒක ලොකු සක්තියක්. කර්මාරූප යමෙක් අසර්න වෙනකොට ඒම සෙත් පැතිීමෙන් ඔහුට සහනයක් අනිවාර්ය සහනයක් වෙනවා. සත්‍ය වසයෙන්ම, ඒවිදිහට යමෙකුට සෙත්පැතිීම නිවැදිකමයයක් පවතිනවාදි කල ෙුත් ඕ නිවැදිකමයක් තියෙනවා. ඒතමයි ඔබේ චිත්ත සන්තතිය, කවුණ මෛත්‍රය දයවාආදියම් පුරවාගන්න කුසාසිත් ඇතිකර ගන්න ඔබස් සිල්වත්ව සීලයේ පිහිතදාසත් පතාන්න සත්‍යයක්යා කරන්න ඕනෑ මසනීපවිය ඇතිව පිමි පි දාවට පත්වෙලා ඉන්නයට ඒ සත්‍යයක් එයා බලින් බොහොම සුවයක් පහසුවක් ලැකවරණයක් ලැබෙනවා. එනිසා තමන්ට ඇතිවන චේත්නාවයි විපාක දෙන්නේ බාහිර අයගේ ගුණේ තමන්ගේ කරමේ මහත් පල දුරුවල වෙන්න හේතුවක් බවත් දැනගෙන කටයුතු කරන්න ඊළඟට හලතියන පස්්නේ අවසරය පින්වත් ස්මීන් වහන්සේ. ්‍රද්ධෝතලු මල් බුදුරජාණන් වහන්සේට පූජාකරනවා අපි දකිනවා. එනමුත් මෙමමල් හටගන්නා සාකයේ ආරාසිත සාකයක් ලෙසට රජේවිසි නම් කරලා තියෙනවා. ඒ අනුව මෙම සාකයේ හෝ සාකයේ කොටසකට හානිදායකයම් කියියාවක් කිරීම මුලිමනින්ම තහනම් වනවා. මෙබඳ තත්ත්වයක් තුර රද්දෝතළු මල් බුදුරජාණන් වහන්සේට වුවත්. යොදාගැනීම සම්බන්ධයෙන් එක පාර්සවයක් විරුද්ධ වන විට පූජාකරන පින්වතුන් එසේ පූජාකරන්නේ සියලුම පුද පූජාවලින් පිදීමට භාගෙවත්තු බුදුරජාණන් වහන්සේ බවට පවසයි. ඒමගේම රාජනීතියට අවනතවේතු බවට බුදුහිමියම්ම දේශනාකොට ඇති බවද අපි අසා ඇත්තෙමු. මෙ තත්ත්ය මත මෙිහිදී ගිහි පිංවතුන් කෙසේ කටයුතු කිරීම වඩා සුසුවන්නේ දෙයන්න කවුණාවෙන් පහදා දෙනු මැනැවි පින්වත් ඔබ හන්සේට නිදුක් නිරෝගී සුව දීර්ගාාව සම්පත්තිය සැර සේවා කියලා. පින්වත්න නුවනින් කටයුතු කරන්න. ඒකය ඔය ඇත්තන්ට රාජනීතියඉක්ම අයන්නත් බෑ ඒ වදසාකයක් බවට පත් කරන්නත් බැහැ ට පුළුවන් ඥානාංවිතව කට යුතු කරගන්න. පින්වත්නී බොහෝම ඥානාංවිතව කටයුතු කරගන්න එතනැදී ඔයඇතු එවැනි ආරස්සිත ගස්වලට ආරාස්සිත මල්දවලට අත තබාන්න එපා ඒවා බොහොම සුරස්්‍යතව ඒ විදිට පවතින්නට ඉඩකර සලසන්න භාගිවතුන් වහන්සේ. ආරාමරෝපා, වනරූපා, ඊජනාසීතු කාරකා පපංච උද පානංච ඒකලින් සුපස්සන් ආරාමරූපා. මල්ලතු වගාකිරීම පළතුරුවතු වගාකිරීම දිවාරාතී පින්වැඩ පින් කමක් බවදී ස්නා කළ. රෝපල් කෘතිම වනාන්තරන හැදීම ස්භාවික වනන්තය රැකීම දිවාරාතයේ පින්වැට පින්කමක් එතකොට මේ වනාන්තර වල පැවැත්ම වගේම රද්දෝතල වගේ ආරස්සිත ගස්වල රැකවණය වෙනුවෙනොත් ඔබ ම්යම් කියාමාර් ගැනීම ඔබට පින්කමක් වෙන දිවාරාතී පින්වැඩ පින්කමක් වෙනවා කෘති වනන්තර හැදීම ස්භාවික වනාන්තර රැකීම. යජනාසේ එතුකාරකා පාලන් ඒදඩු මம்මාවත්තනවීම, පපංච වද පානංච පැම්පකුණු සකස්කිදීම. ඇ ඒ කරින්සූ උපස්සයන් ආවාස කුටි ගව තනවා පූජාකිර මෝ දිවාරාත පින්වැත්න පින්ගන්න එතකට පින්වර්ත්න ඔය ඇත්තුෝ මේ මල්ලතු පල්තුරවතු සම්බන්ධය බැලුවහම ඒවා ආරක්ෂා වෙනුවෙන් අවස්සටයුතු කන ඒවායි පැවැත්වෙනින් අවස්සටයුතු සිද් කරගන්න. බුදුරජාණන් වවාස දේශනා කර විජරබට බොහෝ පින් සිද්ධ වෙනවා වෙනත් ඕනෑ මල්වර්ගයක් පූජා කරමින් කටයුතු කරන්න පුළුවන් රාජනීති ඉක්මවා කටයුතු කරන්නේ පවා. ඉළඟට හලතින ප්‍රස්්නේ තමයි තෙරුවන් සයනය ස්වාමින්න් වහන්සේ, කාමතන්හා බවතන්හා විභවතන්හා යන්න කළුණාාවීින් පහදාදන සේක්වා තෙරුවන් සෑණය සාමින්හස කියලා. පිංවත්න තන්හාාව කිව්හාම කාමතන්හා බවතන්නා විභවතන්හාකිනික තින්න කලින් අපි තන්නා හයටයමු. හැයිමේ අවුසෝ තන්හා කායා රූප තන්හා සද්ද තන්හා ගඳ තන්හා රස තන්හා පොට්ට අබතන්හා දම්ම තන්හා. තන්හාාව කියන මොක අද රූප තන්හාාව සබ්ද තන්හාාව, ගන්ධ තන්හාාව රස තන්හා පොට්ට අබතන්හාාව දම්ම තන්හාව. එතකොට මි හයාකාරවන තන්හාව කාමතන්හා බවතන්හා ඉබවතන්හා කර තුන් ආකාරයකට බෙදනවා. ප සබ්ද ගන්ඳදරාස ස්පාසකන පංචකාම් වස්තුූන් ගැන ඇතිවන බලවත් ආසාාවකාම තන්හාව. ලෝකයා සත්්‍ය සමූහයාත් සදාකාලයටය පවතිනවා කියලා ඇතිවන රපාවචා අරූපාවචර භවයම් පිළිබඳව පවතින ශාස්සත දුෘෂ්ටියය අනුවගේ තන්නහා බවතන්හාව. නැවත උපතක්නය සත්‍යයාගේ මානීම් පද සියල්ල අවසන් කියලා ඇතිවන උච්චේද දුෘ්තිිය අනුවගේ තන්හා විභවතන්හාව. මේ කාමතන්හාාවේ රූප සබ්ද ගන්ධරාසි ඉස්පාස ධර්ම විදියට හය ආකාරියකට බේත්නවා. මේ බවතන්හාාවේ රූප සද්ද ගන්දරාසි ඉස්පාස ධම්ම විදියටට හය ආකාරියකට බේත්නවා. මේ විභවතන්හාාවේ රූප සබ්ද ගන්දරාසි ඉස්පාස ධම්ම විදියට හය ආකාරයකට බෙත්නවා. එතකොට මෙන්න මේ හය ආකාරයකට බෙදලා ගත්තහාමේ තුන් ආකාරීෙන් ඔක්කෝම තන්හා දහ අටක් තියෙනවා. ඒ තන්හා දහට ආධ්‍යාත්මික තන්හාදහට බාහිත තන්හා දහට විදියට ගුණ කලාාම තන්හාති සය කම්බි නොදාහටක් ව දහටේව දෙකක්. එතකොට පිින්වත්න ඊ රඟට ඒ තන්හාවයන් තිස් හයම අරගෙන අතීත කාලටත් වර්ටමාන කාලියයටත් අනාගත කාරීතත්කෙන් තුන්කාරයටම තන්හාවන් ගත්තාම තන්හා එකසි අටක් වෙනවා. සැපදුක් මැදහත් කියන වීදනාතුනම තන්හාවට පත්ති වන බවත් තේරුම්ගන්නට ඕන. එතකොට තන්හාව එකසි අට ආකාරයක් වෙනවා. කාම තන්හා බවතන්නා ඉබව තන්හා කියන කවුණු ඒ කීව විදිහට තේරුම්ගන්නට ඕන. පින්වත්නී ඊළඟට හරතියෙන පස්්නය. සාමින් වහන්සේ. බුදු හාමුදුරුවන්ට මල් පහන් තබා වන්දනාමානකොට. ගාතා කියයා සියල්ල අවසානයේ පසඟ පිහිටුවා තෙවරක් බුදුන් දහම් සඟුන් වන්දනා කිරීමෙන්. සරණයම අනතුරුව එක්වරක් දෙවියන් වහන්සේලාටත් එලෙස පසඟ පිහිටුවා වැඳීමෙන්. සානයාමකින් තොරව ගරු කිරීමක් සාහ නමස්කාර කිරීමක් වසයෙන් අවඩක් සිදුවේද. මහට අනුකම්පාකොට පහතා දෙනසේක්වා කිසිම අවැඩක් වෙහ. ඔය ඇත්තු ඔබේ ආධනීය මව්පියන් ලඟ පසඟ පිහිටෝල වන්දිනවානේ. ඔබ ඔබේ අයිය ලට අක්ක ලට අම් නැන්ද ලට මාම ලට පසඟ පිහිටෝලවන් දිනවානේ මොකද වඳනකොට ඔබ ඔවුම සරණයන වනිමේනේ. එතකො දෙවියන් කිව්හම දෙවරු ඔබට වඩා බොහොම උසස්තැන කද ඉන්න පිරිසක්. ඒකට හේතුව තමයි දෙවියන්ග සද්දාශීල සුතිත්‍යයාගේ ප්‍රඥාධය බොහොම පපලව තිබුණ. අද එනිසා ඒ දෙවරුවොහොම ඉහලින් බොහම උසස්තැන්වල ඉන්නවා. ඒවගේ පින්ුවර්ත්න ඔය ඇත්තුො. එවැනි උසස්තැංගුවලට යන්න කටයුතු කර ගන්නත් තෝන තුනරුවන් සානයම කිසිදු හේතුවක් මත වෙනස්කරගන්න. එපා නමුත් පසඟ පිහිටවල මවපියන්ට වන්න වගේ දෙවියන්ටත්ති වන්දනාකදා කියලා ඔය ඇත්තන්ට තුනරුවන් කිටිවෙන්න කානාවක් නැහැ දෙවියන්ගෙන් සහයෝග උදව්පදව ලැබේවි හබෑ දෙ ලෞකික පිරිසක් අද දෙවියෝ හෙටතිරි සංගත සත්්‍රයකූ පරින්නක් පුළුවන්. නර ීට වැටින්නක් පුරුවන් ඊළඟට අහලතියන පශ්නේ තමයි අවසරය කල්්‍යයාන මිත්‍යාණන් වහන්සේ. බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ යන මාර්තුකාව දැන් අපරටේ ප්‍රසිද්ධ මාතෘකාවක්. මෙ මිත්‍යාමතයදාන ඇතමු විටක පවසන්නේ බුදුන්වහන්සේ කොහේ වනත් මටකමක් නෑ. මට අදාළු උන්වහන්සේ පෙන්දූ මාර්ගය යනුවෙන්. මෙන් ප්‍රකාසේ මෝහේ මුළකරගත් ප්‍රකාසයක් නොවේද. බුදුන්වහන්සේගේ තෙමගුල සිදු වූ ස්ථාන දැකල්. දැන නොගැනීමෙන් හෝ. ඒ සම්බන්ධයේ මිත්‍යාමත දැරීමෙන් බුදුහිමියන් දෙස්සූ මග යාමට හැකිවේද. එමෙම මෙ මතේ බෙදාහැන ඇතම් පුද්ගලයාන්, බොහෝ පින්දාම් සිදුකරන අයවී. එනමුත් මොවුම් බෙදාහරින්නේ මෝහේ නොවේද. අමූලිකා සද්ධාව නිසා සිදු නොකරන්නක් නනොවේදමය. මෙසේ මිත්‍යාමත දැරීම අනුගමනයේ කිරීම, බෙදාහැරීම, අං අයව එම මතේට ගෙන ඒම වැනි දීවල්. නොලෙනුවත්කම නිසා හෝ සිදුකිරීම අකුසලි විපාක පින්ස කටයුතු නොවේද. අනුකම්පාාවෙන් පහ දාදනෙන මැනවි තෙරුවන් සානයි කියලා. සත්පුරුස්ස පිංවර්ත්න තුනුරුවන්ගේ ගුණ දැන හඳුනාගෙන විස්තනවසයෙන් දැනහන්නාගෙන පැහැදීම තමන්තුළ ඇතිකද ගන්නට ඕනේ. බදුරජාණන් වහන්සේ ලංකාවේ උපා කියන මාත්‍රෘකාව ගත්තේ සටකපට කූපම මෙ කුමාන්ත්‍රරණයක් වෙනුවේ. ඔවුන්ගේ දැඩි කුමාන්තරයක් තියෙනවා ඒ පිළිබඳව. එනි සඔෝන් බුදුදහමට විරුද්ධ බලවේග නිර්මාණයකරවල ඇතුළතිීම විසක් නිර්මාණය කළ ඇතුළතිීමම නසන්න පාවිච්ච කරපු උපක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපත්නාකන මාතෘකාව. කට ුදුරජාණන් වහන්සේ කොහේ වුණත් මට වැකමක් නෑ මට අදාළු උන්වහන්සේ පෙන්දූ මාර්ගය කෙළකිවුවොත් එහෙම කියනවන්නම් ඒ පසු පස්සේ මෝ හේ තියෙනවා. මොකද ගුණහොද දැනහන්නා ගැනීම නිස්සා ඇතිවන්න ඕන පැහැදීම වෙනුවෙන් කටයුතු කරන්නේ. සැදැහැවත් කුලපුත්තයන් දකින්න ඕන සුදු සංවේජනීයේ සංවේගනීයේ ස්ථාන හතරත් තියෙනවා. ආනන්ද තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ස්ථානත දේශනා කළ. තථගතයන් වහන්සේ උපංස්ථානය හෙවත් බෝසත් උපරසිදුව ස්ථානයේ සදැහැවත් කුල පුත්තයන් හට දකින්නසු සංවේකනී ස්ථානයක්. තථගතයන් වහන්සේ අනුත්තට සම්මා සම්බෝධය අවබෝධ කරගත්ත මහබෝව මැඩ සැදැහැවත් කුල පුත්තයන්ට දකින්න සුදු සංවේජනී ස්ථානයක්. තයගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්මච්චක්කය පවත්වන් ලදී ස්ථානයේ එක දම් සැප්පවතුන් සූතය දේශනාකරපු තැන සදැහැවත් කුලපූත්‍රයන් විසින් දකින්නට ඕන සුදු සංවේජනී ස්ථානයක්. තථයගතයන් වහන්සේ අනුපාසේෂ පනිර්වාන්ධාතුවයෙන් පිණිවී තැන සැදැහැවත් කුලපුත්‍රයන්ත දකින්නට සුදු සංවේජනී ස්ථානයක්. විදිහට බිස්සු බිස්සවනි උපාසක උපාසසිකවෝ මේ සම්වේගනීය ස්ථාන දකින්නට යන බවත්. යම්කිනෙක් ඒ චෛත්‍යස්ථාන වඳමින් පුදමින් වත් පිළිවෙත් කරමින් අඩුමතරමයේ චෛත්‍ය වඳිමේ කියල නික්මෙන අතරතුර පහන්සතින් කළුරිය කරනවනම් සුගති උපත්න බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ විදිහට පිින්වුවත්නි ඒ කවුන තේරුම්ගන්නට ඕන එතනදී කවුරුහටකිනික් කියනවා නම් බුදුරජාණන් වහස ලංකායි උපන්නේ කියලා. ඒක සම්පූණම බොරුවක් වගේ ඒ සම්පූණය වැරදිකක් ඒ වගේ බුදුරජාණන් වන්ස කොහේ උපනත් මට කමක්නෑ මට අදාළු උන්වහන්සේ පෙන්දූ මාර්දය ඇ කෙකිවාම එතන්දි පින්වති බොහෝම සසිවුමයම් ඉත්‍ය මතවාදකවී දෙකට ගිහිල්ල අවසානයේදී ඒ ඔවුන්ට පීඩාකාරිය එකක් බවට පත්වෙනවා නොුවනැති ඔය ඇත්තෝමිකි වාකාරයට කටයුතු කරගන්න මේ මනුස්ස ජීවිතයේ අප තියන දෙන්න. එපා භාගිවතුන් වහන්සේ පහළ වනේ ලංකාවනිම දඹදිව පිංවර්ත්නී ඒ පිළිබඳු විවිධ මතවාද කවුරු කවුරු හරි කියනවන ඒ වට විරුද්ව නැගේී සිටිමින් අවස්්‍ය කටයුතු සිදු කරගන්න. සත්පුල්ස පිංවර්ත්නී ඊරඟට අහලතියන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වස් ස්වාමින් වහන්සේ අපි සීලයක් රකිනෙවිට අප සමාදංවීමෙන් අනතුරුව. අපහට එම සිල්පදේ රකිනාතාකා නිරාන්තරය කුසල්පින් රැස්ව වන්නේද. එසේ නැත්තං උදාහනයක් ලෙස අපි සතුකු මැරීමට ගොස්. සිල්පදය නිසා සතා නොමැරීමෙන් සිටිය විට ඒ අවස්ථාවේදී පමණකේ සිල්පදයට කල් පින් රැස්සේද මේ පහදා දෙනසෙක්වා තෙරුවන්සාණයි කියලා. සත්පුරුස පිින්වත්නය ඔබ සිල්රකිනකොට. ඒ පන්සේ සමාධංවීමෙන් පස්සේ ඒ සිල්පදේ රකිනතාකල් නිරන්තරයම ඔබට පින් රැස්සෙනන කුසා රැස්සෙනවා. හැබැ ඒ සිල්පදේ මින්තර නිතර මෙනෙහ කරන්න ඕන. එතකොට ඔය ඇත්තන්තේ බලවත් මේ කුසා සිත්වට විපාක ලැබෙන නිකන් ලබන්න ැ. නිතර තන ඔබ ස මාධංව ඉන්න සීලයේ මිනිෙහිකරමින් කටයුතු කරන්නට ඕන. අපි සතෙකුමැරීමට ගොස් සිල්පදේ නිසා සතා නොමැදීමෙන් සිටියවිට ඒ අවස්ථාවේ පමණක්ේ සිල්පදයට කුසාසේත් රැස්සෙනනවදක ඇහුවෝ සතෙකුමරන්න ගියාට ඔය ඇත්ව සිල්පදය මිනිෙහිකරමින් කටයුකර ඒත් කුසා රැස්වීමක්. ඇහැබැ පින්වර්ත්න ඊතත් වඩා ඔය ඇත්තෝ ඔබේ ජීවිතේම සීලේ අංගයක් විදිහ තබාගෙන සේලම සත්වයන්ට මෛතයේ කවනාදිය පතුරුවන්න පුළුවංගු දර සත්වමත් උනුවෝතින් එහෙම සත්‍යමත් කර ගත්තොත් ඒක බලවත් කුසලයක් වෙනවා. එනසා ඔබේ චිත්ත සන්තතියට අවධානයමු කළේ කුසල් වලින් බලගන්වන්නට අවස්ස කටයුතු කරගන්නය. කවුණාවන්ත ගුණපර සත්පුරුස පිංුවර්ත්නය ඊළඟට අහලාතියන පස්නේ ස්වාමීන් වහන්ස හිතට වද දෙන පස්්නයක් තියෙනවා අහන්න අවසර ස්වාමීන් වහන්සේ. මා යුනිවසිිටි එකක ඩිගිය කරමින් ඉන්නේ මේ මසි විසිවන්දා අපි ලොකු දානයක් සූදානන් කරලා තියෙන්නේ ආරන්න සේනාසනයකට. මා ආසාවෙන්ගේ ධානයට සහභාගවීමට හිටිය නමුත්මට ගන්ත විභාගයක් දානය ඇත්තිබෙන දවසට වැටලා කියලා අද ආරංච වනේ. ඒක ලියන්නම ඕනි විභාගයක්. අනේ සාමින් වහන්සේ මටමී දෙකින් එකක් තෝරගන්න බැරුව අසරණි වෙලා ඉන්නේ. මගේ හිතට හරිමදුකෑ දානයට යන්න බැරිවනේකගැන. සාමිින් වහන්සමා දෙකින් තෝරාගතයුත්තය කුමක්ද. අනේ ස්වාමින්න් වහස මට උදව් කරන්න මේ හිත් වේදනාවෙන් මිදන්න. රුවන්සානය අපේ පින්වත් කල්්‍යාන මිත්‍යාණන් වහන්සේට කියලා කවුණාවන්ත ගුණපර පින්වර්ත්නී ඔය දෙකින් තෝරගන් ඕන විභාගයය. ධානයට වඩා ඇයි විභාග තෝරගන්න කියලා කිව්ව කියලා ඇහුවත් ඒකට හේතුව තමයි භාගිවතුන් වහන්සේ ඔබට අවාද කළ තියෙනවා. බාහු සච්චාංචසි පංචවින යෝජ සුසික්කිතෝ ඔබට ඒවාගේම අවවාද කරලා තියෙනවා. ඔබේ ප්‍රඥාව දියුණු කරගන්න. විභාහකවේ අවස්ථා මගැහැවුණොත් මගැහැවුණා. හැබැයි ඔ ඇත්තන්ට ඊට කලිනුත් පින් කරගන්න පුළන් ඊට පස්සෙත් පින් කරගන්න පුළුවන් එදාට සහභාගවෙෙන බැරිවුණනාට පින්කමේ කොටස්කරුවෙක් වෙන්නක් පුළුවන්. ඉන්න තැනකි ඉල්ලා දුරකාත්නයෙන් කතාබා කරලා පින්කම් මෙහෙව ගන්න පුළුවන් පින්කමා සතුටින් සම්බන්ධ වෙන්න පුළුවන් ඔබේ ගත මෙතෙන්ට නාවට ඔබේ හිත මෙතන පින්කමත් එක තියන පුළුවන්. ඒඔබ ඔබ තෝර ගත්තෝන මාරන් සේනාසනයක් තුළ. ඒ ඉන්න කලන මිතුරොත් එක සම්බන්ධව ඔබට ඒ විභාගේ ලියන තැන්සාය අදාළ ඒ කරුණු වල එදමින් ඉන්න අතරේද මේ පින්කමට සම්බන්ධ වෙන්න පුළුවන් භාග සාලාහාවට යන කෝට්නං අ ඇති විභාගම හිතේ තියෙන් ඕෝන. දුරකත්නයෙන් කතා කරලා අනු මෝදං වෙන්න. විභාග ලියලා සක්තිමත්්‍යයෙන්න්න. ජීවිතය හොටටම සත්්‍යමාත් කරගෙන ඊට පස්සේ ධනවතුන් අතර ධනවතෙක් වන්න බලවතුන් අතර බලවතෙක්ගෙන බෞද්ධීඉගැන්නීමයි ඒක. භාගවතුන් වහන්සේ ඉගැන්නීමයි එය. දනවතුන් අතර දනවතුන් වෙන්න ඕන බලවතුන් අතර බලවතුන් වෙන්න ඕන පාරමිතාවලින් සන්නදධ අය බවට පත්වන්න ඕන සක්තිමතුන් වන්න ඕන. එතකොටයි ඔබට ඕනෑම දෙයක් කරන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ සක්තිය ගැන විශවාසේ තියල කටයුතු කරගන්න ඒකට ගනිත විසින් ඒීගෙන ගන්න විභාගේ ඉතා මීහලින් ජයගන්න කටයුතුකන්න අපිත් ආසිදවාද කරනවා දුරකත්නයෙන් කතා කල්ල පින් අනමෝදන් වෙන්න පස්ස කාලට . ජීවිතය හොඳටම සත්‍ය මත් කරගෙන හිතේ හැටියට කැමති විදිහට පින්දාහම් කරගන්න ඒ කියන භෝගයේ බුංචේය දහහි කම්මාන් පයෝජයේ චතුත්තාංච නිධාපය ආපදසු භවිස්සතිකෙන ඒ කාන අනුව. බුද්ධ අවවාදී අනුව කටයුතු කරන්න විභාගයට මේ වෙලාෑ මූරිකත්තේ දෙන්න පූරමංචන අපපුරචේත්න ඇතුව පින්කමට සම්බන්ධවෙන්න ඉන්න තැනකින්දල්ලා හිටං ගත එන්න බැරිවුනාට. ගැටලුවක් කරගන්න පා පස්ස කාලෙක හිතී හැටියට ෆිංකන් කරගන්න. ඊළඟට හලතියෙන පස්්නේ අපි යම් දෙයක් ස්වාමීන් වහන්සේ නමකට දුන්නොත් ඒක පින අපිට එන්නේ ඒ ස්වාමීන් වහන්සේ ඒදේ පාවිච්චිකරොත් පමණද ස්වාමින් වහන්සේ ඔබවහන්සේට තෙරුවන් සාණය කියලා. සත්පුරුස පිංවුවර්ත්නී ඔබ යම් දෙයක් සාමීන් වහන්සේලාට පූජාකරාද්දිී ඔබට පෞද්ගලි කරමුණක් ඇතුව පූජා කලොත් ඒකට පෞද්ගලික පින්. ඔය ඇත්තන්ට සංගී කරමුණක් ඇතුව සංගරත්නයට පූජකලොත් ඔබට ඒකට ගැලපෙන පින් ලැබෙනවා. සත්පුරුස පිංවත්න ඔය ඇත්තු පූජාකරනකොට ඔබට ඇතිවන කුසල චීතනාවල පූර්මුංචන අපර චීතනාවල හැටියටයි විපාකය ලැබෙන්නේ. තමන්ගේ චේතනා සහ ප්‍රතිග්ගහකයන්ගේ ගුණේ අනුව කර්ම පලවිපාකදීම වෙනස්සෙනවා. තම තමන්ගේ චේත්නා තිහේතුක උත්කෘෂඨඥාන සම්පයුත්තු කුසාසිත්නම් ඒ බලවත් නම් ප්‍රතිග්ගාකයන් වහන්සේලා දුස්සීල ගිහිය සිල්ුවත් මිනිසුන් ඉක්මෝවාගිය දුස්සීල පැවිදි උතුමං හෝ සිල්ුවත් පැවිදි උතුමන් වගේ උතු අරමුණක් නම් ඒ උතු අරමුණත්යක තුංකාලවාර්තයේ සංගරත්නය අරමුණු කරගෙන ඔය ඇත්තන්ටේ යම් කිසි දෙයක් පූ ජාකාන්න පුළුවන්නම් ඒ පූර්ව චේත්නා ජවනවාරයට මුංචර චේත්නා ජවනවාරවල අපට චේත්නා චවනවාරවලට කොහි හිටියත් ඔබට පින් සිද්ධ වෙනවා. එනිසා තමන්ගේ චේත්නා සාපතිග්ගාකයන්ගේ ගුණා අනුව අවස්්‍ය විදිහයට කටයුතු කරගන්න. ඊරඟට හලතියෙන පස්්නේ තමයි අවසරය ස්මින් වහන්සේ. නිවැනැතිව අටපිරිකර පූජා කරන්නේ කෙසේද. අටපිරිකර තුළ අඩංගු පූජාත්‍ර ්‍යමනවාද. පූජා බාණ්ඩ අලිවෙ සැල්වල ඇති අටපිරිකර නොගෙන. වෙනවෙනම එම පිරිිකර ද්‍රේ සකස්කරගන්නේ කෙසේද. ස්වාමින් වහන්ස දාගැබක හුණු ඇතිදීමේ පින්කම සිදුකිරීමට අවසරගන්නේ කෙසේ ද. ඒ සඳහසූ දානංවන්නේ කෙසේද, තනිම දායකත්තය දරන්නේ කෙසේ ද කියලා. සත්පුරුස පිංුවත්නී නිවැරදිව පූජ අටපිරිකරක් නිවැරදිව පූජා කරන්නේ කොහොමද කියලා ඇහුවත්. ඔබ පාර්තරයේ පෙරහංකඩ පටිය තනිට දෙපටසවර අදනකට දැලිපිහිය ඉදිකට්ට කියන මේ කොටස් අටම ඇතුළත් කර ගඩ ඕන. කොටස් අටම ඇතුළත් කරගෙන ඔය ඇත්තුූ අටපිරිකට සූදානංකරගෙන එය සංගරාත්නයට තුංකාලවාර්තීය සංගරාත්නය අරමුණු කරගෙන සඟ සතු කරල පූජා කරන්න. පිරිකර තුළ අඩංගුවන පූ චාත්‍රාව්‍ය මනවවාද කෙලැහුවත් මේ කිව්වටික පාත්තරයේ පෙර හංකඩය පටිය තනිපට සිවර පටහැකිව බඳ තනිට සිවර දෙපට සිවර අදනේ දැලිපීය ඉදිිකාටුව ඉදිකාට හෝල් බෝලේ. එතකොටට ඒ විදිහට ඒ අංගාටම එතන තියන්නට ඕන. පූජා ාන්් අලිවිස් සඇල්බල ඇති අටපිරිකර නොගෙන වෙනවෙනම එම පිරිිකරද්‍රාව්‍ය සකස්කරගන්නේ කෙසේද. ඒක පින්වුවත්න ඔය ඇත්තන්ට වෙනවෙනම සුරු අරගෙන මේ සකස් කරගන්න පුළුවන් ෙදිගෙනල්ල මහලා පූජා කරන්න පුළුවන් සහරය පෞදලහි මහන දන්න ඉන්නවා. රදිගෙනල මහල්ත පූජ කරන්න පුුවන් එහමන ඇත්තං පිරිිකර කඩවලින් අරගෙන පූජ කරන්න පුළුවන් ඔය ඇත්තන්ට කැමති විදිහට. ඒ කටයුතු සූදානන් කරගන්න පුළුවන් කමතියෙනව නූල් වෙලවන්න මහන්නක් පුල ොහෝ කාලයක්ඇ ගිතට මහන්නක් පුළුවන් විනි්‍යානකූදව කටයුතු කරගන්න. එතනම අහල තියෙනවා ස්මින්න් වහස දාගැබක හන්ව ඇතිරීමේ පින්කම සිදුකර ගැනීමට අවසර ගන්නේකසේද ඒ දාගැබ අයත්වන විහාරස්ථානයේ විහාරාජිපත් ලොකු හාමුදුුව මන ගැහිලා ඒ ලොකු සාමින්න් වහස්සේගෙන් අවසර ඉල්ලන්න අනිවාරයෙන්ම අවසර ලැබේවී. දුර්වාන වෙලා තියෙන තැනදා ඉල්ලවානං අවසර ලැබේවී. ඒ සඳහා සූදානංවන්නේ කෙසේද ඔය පින්වතුන් එම විහාරස්ථාන නායක සාමින්හස මනගැහෙලා සාකච්ඡා කරගන්න තනිම දායකත්වය දරන්න කසේද ඔය ඇත්තන්ට සානායක සාමින්හසය කතා බාහ කළ හම තනිම දායකත්ය තරන්න පුළුවනේ. එතනද පින්වත්න තුන් සවුරු පූජාය කිරීම ආනිසංන්ස වෙනම තියෙනවානේ. තුන්සිවුර පූජා කරනකොට එක හැේ තනිපටසිවර දෙපස්සුර රඳනසිවරට ආනිසංස අටක් තියෙනවා. රංවන්සවරක් ලැබෙනවා සරීරී දලි වැරකිනවා. ඒ වගේ ප්‍රභහස්සර රැස්මි විහිතෙන ශරීදයක් ලැබෙනවා බොහො මහත්පතාප ඇතිවෙනවා සරීරීතා සිනුදු වෙනවා සරීදි හිස සුදු මේවස්තමී. ඒ සර ඔඇත්තන්න දීර්ග සංසාරයේදී පිින්වත්නී හිසේ සුදුවස්ට ලක්ෂගන්නේෙන් දරන්න පුළොෝ වගේ බොහෝ ආනිසංස විපාක ලැබෙන අපේ පිළිබ ලිපියක් ඔොබට ලබා දෙන්නම්. ඊළඟට හලතියෙන ප්‍රස්්නේ අවසරය පින්වස් සාමින් වහන්ස. බෝධිවන්දනාව යන කුමක්ද. එය අර්ථානුකූලිව සිදුකිරීමට අවශ්‍ය කවුණුත් පහදාරන්න සාමින් වහන්ස. බෝධීන් වහන්සේළඟ බෝධිපූජා පැවැත්වීම සහ, බුදුපිළිම වහන්සේ නමක් ළඟ, පහම් පූජාකර බුද්ධ වන්දනාව කිරීමේදී රැසන කුසලේ වෙන සතතිබේද. බෝධි පූජාවකදී පහන්මල් පූජාකිරීමේදී අරමුණ කළයුත්තේ ජියමාන බුදුරජාණන් වහන්සේවද. නැතිනම් බුදුපියාණන් වහන්සේට සෙවනදුම් ඒ බෝධිරුක්ෂේ ද. එසේත් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධේද. ඒ වගේම වර්තමානයේදී බෝධීන් වහන්සේ පැංවලින් නැවීම සිදු කරනවා. මේ සැබැෑ ආර්ථයකුමත් ඔබහන්සේට දීදකාවස ලැබීවා කියලා. සත්පුරුස පින්ංවත්නී. සාරීරික පාරිභෝයක උද්දේශය කියේලා භාගිවතුන් වහන්සේගේ ඒ ඒ අරමුණ අරගෙන භාගිවතුන් වහස අරමුණුකරගෙන පින්කරගන්න පුළුවන් තිවිට චෛත්‍ය තිෙනවනේ. ඒ තිවිද චෛත්‍යයෙන් සාරීරික චෛත්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සාරීරික ධාතුන් වහන්සේලා ධාතු නිධංකරපු දාගැ. තැම්පත් කළ තිනෙන කාව්ඩු අයිතිවෙන්නේ සාරීරික චෛත්‍යවලට. ඉටවස පාරිිභෝය ්‍ය. පාරිභෝයක චෛත්‍යකිවවහම භාගවතුන් වහන්සේ පරිහණය කරපු සීමා භෝතීන් වහන්සේ ඒවාගේ ආනන්ද බෝධීන් වහන්සේ පාත්තා ධාතුව බුදුරජාණන් වහන්සේ වැඩසිටි ආසන ඒවා නිදංකළ දාගැප් ඒවාගේ අන්ුරජභු ජේතව නාරාමි වගේ පාරිබෝයක ධාතු නිදංකල දාගෑ මේ විදිහට පින්ංවර්න ඒ සාරීරික පාරිභෝයක උද්දේශයකෙන් තිවිර චෛත්‍යය උද්දේ පාරිබෝයක් කියන චෛත්‍යයට තමයි සීමාබෝධීන් වහන්සේ එහෙම ඇතුළත් එෙන්නේ එටකො සීමාබෝධීන් වහන්සේ ඔය ඇත්තු වන්දනාමාන කරනකොට වි චෛත්‍යවලින් බුදුරජාණන් වහන්සේවම තමයි අරමුණු කරන්නේ. ඊට පන්සේ උද්දේසික චෛත්‍යය උද්දේසික චෛතකව හම් සිරිපාතුළ බුදු පිළිම බුද්ධ පින්තූර මෙන්න මේ විදිහට තියෙනවා. ඉත්මිතනදී චෛත්‍යවාර්ග තුනම එකටහරගෙන බට වන්දනාකාරන්න පුළුවන් ගාථාව තමයි වන්දාමි චීතයන් සබබන් සබ්බටානය සුපතිතිතා සාරීරික ධාතු මහාබෝධීින් බුද්රූපන් සකළන් සදා කියන ගාතාව ඔබ හලතියෙන පස්්නේ හැටියට බුදුරජාණන් වස ජීවමාන බුදුපියාණන් වහන්සේ අරමුණු කරගෙන, බෝධිවක්ෂේයට වන්දනාකිරීමද සුදුසු අවබෝධියයට වන්නාකිරීම සුසකිල ඇහවෝත් ඔය ඇත්තන්ට සාරීරිික වේවා පාරිභෝයික වේවා උද්දෙසික වේවා මේ තිවිද චෛතයන් කොයි චෛත්‍ය වේවා බුදුරජාණන් වහන්සේව මරමුණු කරගන්න ඒ අරහන් සම්මා සම්බුද්ධ විජ්්‍යාචරන් සම්පාන සුගත ලෝක විදු අනුත්තර පරසදම්ම සාථයේ සත්තා දේව මනුස්සානං. ද්ධ ගවා කින උතුම් නවාහරහදී බුදුගුණින් සමංවිත ලූතරා භාග්‍යවාත්තිලූ ගුඩු බුදුරජාණන් වහන්සීවම අරමුණු කරගෙන ඔය ඇත්තුූ. ඔබට තිහේතුකො බල සම්පාන ඥාන සම්පයුතු කුසාසිටත් ඇතිකට ගන්නට වග බලාගන්නෑ. ඊළඟට හලතියන ප්‍රස්්නේ අවසරෑ පින්වත් සාමින් වහන්සේ අප අන්ත්‍රජාලෝසේ ධර්මයට අදාළ පෝස්්ට එකක් සයාකිරීම තුිනොත් ධර්මතානය කුසලේ සම්පූර්ණ වීද ඕ පිංවත්ඥනිවාරයම ඔය ඇත්තුව අන්ත්‍රජාලයට සම්බ අදාළ පෝස්්ටි එකක් සයා කලා ොහ ඇතු තවකනට ධර්මය දැනගන්න අවස්ථාව දෙන්නේ ඔය ඇත්තන්ට පි සිද්ධ වෙනවා වගේම සාමින්හස තිහේතුක උත්කෘෂ්ට කුසලයක් කිරීමේදී පූරමංචන අපරචේත්නා පිරිසුදු වී යුතුවයි කියා කීමේදී. මට ඇතිවන පස්්නය. අපධානයක් දීමේදී ධානයට අදාළ වන කුසල චේත්නාවල කිසිුදු ලෝභයක් දවේසයක් මෝහයක් ඇති නොවනත්. ධානී දෙන අතතුර අපට දානීට කිස්සේත් අදා නොවන වෙනත් අකුසර සිත පහල වුණත්. නිඳසුනක් වෙස පෙර මගින් සිද වූ පවක් මතක් වී දුකසිත දැන්නොත්. එම දානමය කුසලේ තිහේතුක නොවේද. තිහේතුකත් වෙනවා අකුසසිත් ඇතුවුණු කාලසීමාටි විතදත්ඒ අකුසල සිතත් වෙලා. ඒ කියන්නේ ඔය ඇත්තුූ පැයක කාලයක් දානාදී කටයුත්ය හිටියනම්. ඒ මිනාඩි පණහක් ඔය ඇත්තන්ට කුසන්සිත් ඇතුනාන් තිහේතු කනන්. ඒ විනාඩි පනාට ඇතුුණු ලස්ස කෝටි ප්‍රකෝටි ගණන් කුසා සිත්වලට විපාක හම්බ වෙනවා. ඉතිරි විනාඩි දහයි ඔය ඇත්තන්ට අකුස සිත්් ඇතුනානන් ඒ අකුසා සිත්වලට ඇතුු ලක්ස කෝටි ප්‍රකෝටි ගන්ගේ සිත්වලට විපාක හම්බ වෙනවා. ඔබේචිත සන්තතිය තුළේ කුසලේ පැවතුුණ කාලය අනුව අකුසලයේ පැවත්න කාලයේ අනුව එහි බලවත් දුබලය ස්වභාවයන් ඇතුුණු ආකාරී අනුව මේ ඒවාට කුසලා කකුසල විපාක ලැබෙනවා. ඒ වගේම ඒ මොහ ඇත්තුව අ හලා තියෙනවා. ධනමේ අවස්ථාවකදී කලබලකාරී ඉව වැඩකන කොට සිත නොසන්සුම් වුවහෝත් ඒත් කුසලේ තිහේතුක නොවේද කියලා. පහදා දෙන්න ස්මින් වහන්සේ ඔවහන්සේට මේ බවීම උතුම් චතුරා සත්‍ය අවබෝධී වන්න හැපින්වර්නි. ධන මේ අවස්ථාවේදී ඔබ කලබලකාරිීව වේගයෙන් කටයුතු කළත් ශරීදය කොච්චණ වේගෙන් ඉක්මට ඉක්මට විහෙසෙව්වත් ඔබේ චිත්ත සන්තතිය තුළ අලෝභය අදෝසය අමෝහයගෙන හේතුම බලවර්ත තියෙනවා නම්. ඔබගේ තිහේතුක්කම එහෙම ප්‍රබලව තියනවා. තිහතු කියල කියන්නේ අලූපයයි අදූසය අමූහයයි කියන හේතු තුන බලවත එදමින් පවතිනි විලාවයක සංසුම්මවග ඕන කියල නැහැ. සංසුම්ව කියේන කොට සහරයකස්වභාවයානූ බොහොම පබලව තියෙනවා. බොහු වේගවාත්ත කලබල කාරීව කරන්න අවස්ථාතිය නවා නමුත් ඉතින්දි සිතේ. ජවනයන් යෙදීම වෙනසක් නැතුව බල සම්පන්නව තියෙනවන්නන් ඒ ගුඩක් ප්‍රබල වෙනවා සහර අවස්ථා තියෙනවා සංසුම කරණ වෙලාට වඩා කළබලකාරීව කරන්නේ බලසම්පන්න තිහේතුක ප්‍රබල උත්කෘෂ්ට කුසාසිත් ඇතුුුණහාම. එව බලවත්තන අවස්ථාතියනවා සාමා්‍ය සංසුම කරණ වෙලාවලටත් වඩා. එතින්දි විශේසයේ මතක තියාගන්න පුබ්බේවදානා සුමනා සුමනු දදාංචිත්තම්පසාදී. දත්වා අත්ත මනෝ හූති ඒසායන් ඥස්ස සම්පදා. දන් දෙන්න කලනු සතුසිත් ඇති කරගන්න ඕන. දන් දෙමෙනොත් හිත පහදවාගන්න ඕන දන්දීල අවසානයේ හිත සෝමනස්ස කරගන්න ඕන මේ තමෑ පුුණෙ කරමෝල විපාක සම්පත්තිය. ඊළඟ ප්‍රශ්නේ තමයි. අවසරෑ පින්වා සාමින් වහන්සේ. ආජීවා අට්ටමක සීලයේ මිච්චා ආජීවය කළ සඳහන්වන්නේ කුමක්ද. එමෙන්ම තිරිසන් සතුන්ට ආනන්තදය කර්මයසිද නොවීමට හේතුව කුමද්ද ඔබවහන්සේට බොහෝම පින් කියලා. සත්පුරුස පිංවත්න ආජීවා අට්ටමක සීලයේ මිච්චා ආජීවය කළ සඳහන් වෙන්නේ කුමක්ද කියලා ඇහුවොත්. මම සසරදුකෙන් මිදීම පිණෙස. වැෑදි ලෙස ජීවත්වීමෙන් වැලකීමේ සිල්පදය සමාදංවෙමි කලනි විච්චා ජීවේදය ඔබව සමාදන් වෙන්නේ ඔබ සසරදුකින් මිදන්නට වැදි ලෙස ජත් වැද ලෙස ජීවත්වීමෙන් වැලකීමේ සිල්පදය සමාදන් වෙන්නේ. මිච්චා ආජීවා සිල්පදය කරණ අග තුනක් තියෙනවා අධර්මය ලැබු ආහාරපානවර්ගයක් වීම අධරමයෙන් කෙල දැන ගැනීම එවනු බව කිරීම මිච්චා ජීවා සිල්පදී කැරන අංග ටිකය. තිරිසන් සතුන්ට ආනන්තදය කර්මය සිදු නොවීමට හේතුව කුමධකලව ඇත් අහල තියෙනවා තිරිසන් සත්වයන්ගේ උපාත්ය අහේතුක උපේකාසාගත අකුසරවිපාග සන්තිීරණ හිතක්. මනුස්සයන්ගේ උපාත්තිය දිහේතුක හොති හේතුක එකක් ඇත්තන් අහේතුක සුගතක්. එතෙදී මනුස්සයන්ගේ චිතසන්තති තුළ ඥාන සම්පයුත්ත බව බොහොම පබලවතියනවා. ඥාන විපයුත්ත බවත් තියෙනවා. මනුස්සේග උපත්තියේ තිරි සසත්වීන්ට වඩා බොහොම ඉහලයිපබලයි. එතනදී තිරිසංසත්වීන්ට වඩා සෑම අතකීම මනුස්ස්‍ය උපත්තිය බල සම්පානය එකක් වෙනවා. තවත් හීතුකාන රාසියක් තියෙනවා. විදිහට පිින්වර්ත්නි ඇතිරිසන් සතුන්ට අනන්තදිය කර්මය සිදු නොවවෙන්නට හීතුකාන රාසියක් තියෙනවා. ඊළඟට අහලතියෙන පස්්නය තමයි අවසරෑ පින්වා සාමින් වහන්සේ. මනෝතුවාරයට අරමුණක් ආව සැනිින් මනෝවිඤ්ඥානයේ උපදිනවා. මේ ඇතිවන කුසලොහෝ අකුසල මනෝවිඤ්ඥානයේ පෙරකර්මයකි විපාකයක් ලෙස ලැබෙන විපාක සිතක් නම්. අකුසල සහගත මනෝවිඤ්ඥානයක් ඇති වුණත්. අපට මේ ජීවිතයේදී ජවන්සිත් ලෙස කුසාසිත් ඇතිවන ආකාරයට පුරුදු කළ හැකිට කියලා අහන්නේ. පින්වත්නී ඔයකමීට නෙමෙයි ඔබ හිතන්න ඕන ඔබේ චිත්ත සන්තතිය තුළ සතර සතිපට්ටාන සතරීද්ධි පාද සතර සම්්‍යප දංවීට පංචයින්දිය පංච බල බොච්චා ගධර්ම ආර්යෂ්ඨායක මාර්ගංගුව වැඩිලා නිරන්තරයෙන් පවති ආකාරය පුහුණුවක් ගැනයි හිතන්න ඕනේ මකදමිටින්දී සිතයෙන් සිතට ඔය ඇත්තන්ට ඕන ඕන සිත උපදවාගන්න බෑ තදංග විස්කම්බන සමුච්චේද පටිප්පස්සත් නිසාන විදිහටයි ප්‍රහනයන් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකෙම අකුසල සහගත මනෝවිඤ්ඥානයක් ආවාට පසු අනි වාරයේම ජවන්සිත් ලෙසේ අකුසාෑසි දොළහ ඉදිෙන්න්නම ඕන කියලා නියමයක් තියනවාද කියල අහලා තියෙන්නේ. අකුසල සහගත මනෝවිඤ්ඥානයක් ආවාට පස්ස. අනි වාරියම ජවන්සිත් ලෙස අකුසාසි දොලහැමෙයි දෙන්න ඕන කියලා නියම අත නැපිංුවර්ත්න අකුසල සහගත. මනෝ විඤ්ඥානයක් ආවාට පස්සේ කියන එකට වඩා හොඳමද අකුසල සහගත. ආරම්මණයක් සහ. අකුසලේපාක චක්කුවාදයේ විඤ්ඥානයක් ඒ විදිහට ඇතිවෙල ආරම්මණයත්යක සම්පටීචන සන්තයන වොත්ත්‍රපනයන්සිද්ධ වෙලා ජවන්සත් ඇතුනාට පස්සේ ඒ ජවන්සේත් වලදි මේේ දොළහෙන් එක. මොකක්හරි දොළහැන් එකක් ඒ විදිහට යෙතුලා ඒ දොළහැන් එකට විපාහක ලැබෙනවා. එයි ඇතුුණු කාලයේ ප්‍රමාණය හැටියට. ඒක මහල තියෙනවා එසේම සාමීන් වහන්සේ උදාහනයක් වසයෙන් ඉදිරිෙන් ඇති මලක් දැකපු ගමන්. මලක් දැක්කා යැයි සිතට එන අරමුණ ඒමට ඇතිවී තිබෙන්නේ එක් චක්කුත් ්වාරික චිත්තවීතියද නැතිනම් මලක් දැක්කා යයි හිතට නැගෙන විටත් මල හඳුනා ගැනීමට තවත් චිත්තවීති ගොස් තිබීද. එක් දේශනාවක තිබුණා චිත්තවීති හතනක් යන බව. පින්ංවර්ත්න චිතවීති හතරක කියාකාරීත්තයක් වෙන මෙතඉදි මල දැක්කා කර ඔය ඇත්තන්ට ඇතිවනවෙලා වෙනොට චිත්තවිති ලක්ස කෝටිගානක් ඇතිවෙලා. මට ඇති පස්නේ අපගේ අවන්දැනමකින් තොරව ජවන්සෙත් යනවාද කියා. පින්වර්ත්නී ඒය ත්තන්ගේ අන්දැනමකින් තොරු ඕන තරන් ජවන්සිත් ඇතිවෙන්න පුළුවන් හැබයි ඔය ඇත්තන්ට අකුසලේ පුරුදු කළ ඇතිබ්බොත් අකුසල පැත්වීම බරව ඇති වෙනවා, කුසලේ පුරුදු කළ තිබ කුසල පැත්තීම බරව ඇති වෙනවා. සතර සති පට්ඨාන සතර ඉද්ිපාලය සතර සම්ය අපපදංවීට පංචඉන්දිය පංච බල පුච්චංග දරම ආර්යස්ථායක මාර්ගංගීූ නිරන්තරයෙන් පුරුද හුණු කලාාන ඔය ඇත්තාන්ට කුසල සන්තානයක් දීනිසා ඒ පුරුද්ධටඒ පුහුණුවට ඒ චන්ද විධය චිත්ත ීමන්සාදයේ බලවත්කමානුව ඔබට කුසලයම්ම ඇතිවෙනවා. අපට යෝනිසෝ මනසිකාරයක් හෝ අයුන්සූ මංසිකාරයක් කළ හැක්කි. මල දැක්කායයි අරමුණ ආව පසු, නිසා වෙනුයි මෙම ගැටලුව ඇතිවනේ කියලා. පිින්වත්නී යෝනිුසෝමංසකාරී ැන ඒ ඒ ධර්මයන්ගේ උපපත්ය පැවැත්මසා ඒ හේතුප ධර්මයන්ගේ කියාකාරී තෙන්යුක්ත ධර්මතා පිළිබන් නුවනීමසාෑ බැලීම එතනදී ඔය ඇත්ත චවන්සිත්තාදී විදිහට එකන් එක බලන්න ගොතයක කරන්න පුළුවන්කමක් නෑ මොකද මේ සිතකයන් හැරි වේගවත්. එ අපි අසුරු සැනක් ගහන ොහොතේ දී ලක්ස කෝටි ප්‍රකෝටික න සිත් ඇති වෙනවා. එනිසා චිත්තවීතිී අභිධාරමයේදී දැනීගෙන ගැනීම ඔබට අතිසීමම උපකාර වෙනවා නාමුරූප ගැන අවබෝධ කරගන්න නමු චිත්තවීතියේ සිතක් සිත අපපාසා දකින්නට අභිඥානු ලැබූ ඔබට ලහිහෙසි වෙන්නේ නැහැ. එනිසා කළයුත්තේ මෙමේ අභ්‍යන්තර බාහිත නාමුරූප ධර්මයන්ගේ ස්වභාවය අවබෝධ කරගෙන එහි පැවැත්ම අවබෝධ කරගෙන බෝධි පහස්සක ධර්ම දියුණු තියුණු කර ගැනීමයි. ඊළඟටේ අහලතියන ප්‍රශ්නය තමයි. ස්වාමීන් වහන්ස මට ගැටලු දෙකක් තියෙනවා. චතුරාර්ය සත්‍යය දුක්ක සමුදයේ ආදී ලෙස පවතින ආකාරෙහි. දුක්ක යන්න පංචිපාදා නස්කන්දේ ලෙස ගෙන. පංචපාදා නස්කන්දේ ඒ සමුදී ආදීරෙස්ට ගත හැකි නේද ඕ පින්ංවර්ත්නේ හෙම් පුළුවවා. චතුරාර් සත්‍ය ධර්මයේ දුක් සත්‍යය කල කියන්නේ පංචපාදා නස්කන්දයට තවත් නවක්. ඒ පංචිපාදා නස්කන්දේ හටගන්නන හේතු තමයි කාමතන්නා බවතන්න අයුබෝතන්හාවා. ඒ විදියටටඒ දුක්ක සමුදේ ධර්මයන්ගේ පැවැත්ම වන විදි අවබෝධකරගන්න ඔබට අරමුණ විදිර ගන්න පුළුව. ඒක මීළඟ පස්සනේ පටිච සමුපාදය සංකාරපච්චයා විඤ්ඥාණ ගන්නෙහි විඤ්ඥාණයියන්න ප්‍රතිසන්දිී විඥාණෙල්ලෙස ගැනීම නිවරෙද්ද කියලා. සත්පුරස පින්වුවත්නී පටිච සමුපාද ධර්මයේ සංකාරපච්චයා විඥාණන් කියන එකේ විඤ්ඥානය කියන්නේ පතිසන්දිි වි්ඥානය විතරක් විදිහට ගන්න යන්න එපා මොකද සංකාරපච්චයා විඤ්ඥාණං කියයන එකේදී සංස්කාරයෝ හින්දා. පඤ්ඥාබි සංකාර ්ඥාබි සංකාර ආනෙන්ජාබි සංකාරයෝ නිසා ඊළඟ භවය සංධිකන පතිසන්ධි විඤ්ඥාන දහනාවයක් ලැබෙන වගේම වර්තමාන දැ මෙහම ජීවත්ත ඉන්න කොටත් පෙරකරගෙන් තියෙන පුඤ්ඥාබි සංකාර අපුඥාබි සංකාර ආදිය නිසා මෙ මහෝතේෙත් නැතුව යන ඤ්ඥාණ විෙනුවට අලුති විඤ්ා පහලව වැටිවෙලකුත්තිය. නිසා අඩ ප්‍රතිසන්ධි වි්ඥානයේ විතරක් ගන්නැතුව, ඉඩපච්චේත පටි සම්පාර්කමේටත් එන්න වෙනවා. ඒකයන්නේ බව සම්බන්ධතාවයට වගේම මේ මොහොතේ සිදුවන කියාවලියටත් අවධානය යොමු කරගන්නට ඕනෑ. සත්පුරුස පිින්වර්ත් මියාකාරයට අද දවසේදීත් ඔය ඇත්තු ප්‍රස්නසන්න යෙත්න ඇපුරා පෑදිකකටාසන්නකාල පෑදිකක් අදත් ධර්ම සාකච්ඡා යොදන්නට යත්න පින්වන්තය අප අප රැකේ පඥ්ඥාසර පුඩි හාමුදුරන් වහන්සේ ඒවාගේ අපි මාතර දමට පුඩි හාමුදන්හසේ වඳ වගේම සහයෝග ලබාද දෙමින් මේ තවු සඳයෝධ සක්තියක් වුණා කාඩ මණ්ඩලයේ සේලුම පුුණ්්‍යවන්තයෝ දා එක් කාරකාදී සීල පු්්‍යවන්තයෝ මේ පුුණ්්‍යභූමි නිර්මාණය කරපු අපිට ගුරු පණුරක් කළ පූජා කරපු අපි වනේ මිති කරපු ජැරාපෙමසිං මැතිතුුම් ත්නෙ දූ දරුවන් විධ රටවලර සිටමින් ප්‍රස්නැසූ ැමතිනාට පුුණ ්‍යයනම ත්නාකරනවා මියගී ඥාතීන්ට මේපින් අනමෝදං වවා දෙවහන්ට මේපින් අනුමෝදං වේවා නිවන් දකින්නට මේ පින් හේතු සම්පත්්‍රේවා. හත්තේ හත්වනවාරීයේ දක්වා ධර්ම සාකච්චාවාරී ඉදිකටම පවත්තාගෙන ආවා. ඉදිරියටත් අකණ්ඩඋම පැවැත්වෙනවා ඔය ඇත්තෝ සසරින් ඉගුට වනගමනට මෙ අති සෙම උපකාර කරගන්න ඔබට තියෙන ඕනෑ ම දහම් කැටළුවක් බිසරණමී දහම් ධර්මසාකච්ඡා මාලාව පිින්වත්නී බොහෝ ජනාගේ පසංසාාවලට භාජනය වෙලා තියෙන වැඩ සටහම් මාලාවක් බවත් ඔබට මතක් කරන්න ඕන ඔබ හැමදිනාටමතු නුරවාන්ගේ සාාරණිින් නිදුක් නිරෝගී තීරිකායස ලැේවා. අභිවාදන සීලිස නිච්චං වදාපචායිනෝ චත්තාාරු දම්මා වඩ්ඩන්ති ආයුවන්ඩු සුකම්බලං ආයුරාරූග සම්පාති සගග සම්පත්තිමී වච්චි අතු නි්බාන සම්පාති මිනාතිී සමිච්චතු හැම දෙනාටම තෙරුවන් සරණයි